අපි අයිබෝන් ආයිබෝන් අයිබෝන් 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 අද මැතිවරණයට පෙර අවසාන විකාශය අදින් පස්සේ නේ හමුවන්නේද? අදින් පස්සේ කෙලින්ම 21 හැන්දෑවේ 4ට හම්බ වෙන්නේ. ඔව් හැන්දෑවේ 4ට සූදානම් පිටින් ඉන්න තාතල් ගොඩක් තියෙනවා. මේ අපි ඉන්න පැය 18 නම් මනම් හදාගෙන නේ. පැය 18ක් විතර live එන්න බලාගෙන ඉන්නවා. මේ ඉතින් ලෑස්ති පිටින් ඉන්න ආයෙත් ගන්න කියන කට්ටියටත් කියන්න ඔය TV වල පැය 8ක් 9ක් චිත්‍රපටි බලන්න නැතුව හැම බලන්න දෙයක් නැහැ මෙතන. ඉතින් ඔව් ගෙදර කට්ටියට දැම්ම කියන්න අග්ගලා හදන්න. ඒව මේ අනිත් එක chat එකේ engage වෙන්න පුළුවන්. අපි chat එකට react chat එක කියවන්න ඔයගොල්ලොත් එක්ක communicate කරන්න පුළුවන්. ඒ වගේ වැඩ තියෙනවා. ඉතින් රස වැඩ ගොඩක් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. මේ අද daily dose එකත් කතා ගොඩක් තියෙනවා කියන්න. කමන්න නෑනේ ඔන්න අද අන්තිම දවසනේ කියලා දාමුනේ. කියලා දාමු. ප්‍රවෘත්ති තියෙද? අරන් ඉන්නවද? ඒ ටික පස්සේ කියමුද? ප්‍රවෘත්ති එහෙම ලොකුවට නෑ. ඉතින් අද තියෙන ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් කියපු එකනේ. රැලි කීපේනේ තියෙන දවසන් රැලි කීපේ වගේ ගොඩක් voice cut තමයි තියෙන්නේ. ඔව් නේ. වැඩකට නේද ඡන්දයක්. ඔව් නේ. හැබැයි අපිත් වැරදි. ඇයි? ඇයි? අපි මක් කරන්නද නිවුස් නැති එකට? නෑ අපි වැරදි. ඔයාලා තව වැරදි. ඇයි? එහෙම කියලා මිනිස්සු ගහේ නැගුවානේ. අතර වෙයි ඒ ගස්වල නග්ගපුටි කෙලිය හිටියා නම් අපිට මේ ඡන්දෙ මෙච්චර බෝරින් වෙන්නේ නෑ නෑ මම හිතුවා එන්නම සරාතල් එකක් තියෙ කියලා වජිරල හැම ආපු පේස් එකට සෑහෙන දුර යන්නේ හැබැයි ඕම බැලුවොත් බ්‍රූනෝ සමහර වෙලාවට ඔය ගහේ ඉන්න මිනිස්සු ඡන්දෙන් පස්සේ ගහෙන් ගහට පැනලා ඕම කැලෑවකටම යන්න වෙන එකකුත් තියෙනවා මනගත වෙන්න තමයි වෙන්නේ ගොඩක් අයට ඒක ඉතින් කැත්තානෝ තමයි ලාට යන්න පුළුවන් ඕනේ. ඉතින් මෙහෙමයි මේ ඡන්දේ ඇතර මේ ඒ කියන්නේ 21 වෙනිදා ඡන්දේ ලංකාවේ හෙන්නම තීරණාත්මක ඡන්දයක්. ඒ කියන්නේ දැනටත් බෙදුණු මත තියෙනවා. ඒ කියන්නේ ඡන්දේ මොනවා වෙයිද කියන එක සම්බන්ධයෙන් බෙදුණු මත ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් කොටින්ම කියනවනම් නාමල් දිනනවා කියනදත් සමීක්ෂණ වර්තා එළියට කියනවා. මට ඒවල තියෙන කෙනෙක්. හදපු එක්කෙනා පල්ලයට ගිහලා බලනකොටම පේනවා කොහොමද අදලා තියෙන්නේ කියලා. එහෙමයි තියෙනවා. නමුත් ඉතින් ඒවා රැෂනලයිස් කරන්න හැමෝටම ලොජික්ස් තියෙනවා. හැබැයි දැන් මට හිතුණා අත මේ අපි කියන්නේ අපිට පේන ටික කියමුය කියලා. එනේ අපි පහුගිය ටිකේ බලාගෙන අපි විදියට ට්‍රෙන්ඩ්ස් දිහා බලපුවාම අනිත් අයගේ හැසිරීම් දිහා බලපුවාම මේ වෙලාවේ තියෙන මහ පොළොවේ හැසිරීම් මිනිසුන්ගේ හැසිරීම් අර අපි කියන්නේ අර මැදගත ප්‍රශ්නය අඳුනා ගැනීම අනම්මනම් මේ ඔක්කොමත් එක්ක මුලින්ම කියන්න ඕනේ 21 වෙනිදා 22 වෙනිදා ජයග්‍රාහකයා විදිහට අනුරු කුමාර පත්වීමේ probability එක ඉතාම වැඩි. ඒ කියන්නේ ඒක අපිට 99.99%ක්ම ඒකට තමයි ඉඩකඩ වැඩි. ඉඩකඩ වැඩි. අපි ඒක 99%යි කියමුකෝ. හරි 100%ක chance. මම ඒක එහෙම කියන්නේ දන්නවද? අර ඩෙටෝල් වගේ නේ. 99%යි. 100%ක් තියන්න බෑ ඉඩ. ඒ 100%ක ඇතුලේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ අපිට පේන එක සම්පූර්ණයෙන්ම එක්ක අපි ඉන්නේ මාරම බබල් එකක් ඇතුලේ. ඒක එහෙම නෙවෙයි නං. අපි ඉන්නේ මහ පොළොවට පොඩ්ඩක්වත් කිට්ටු නැති තැනක. එහෙනම් සමාජ මාධ්‍ය තියෙන්නේ 100%ක ගැනවා කියන්නේ. මම කියන්නේ ඒක 100%ක ඇත්ත වුණොත් එහෙම අපි ඉන්නේ මහ පොළොවට සම්බන්ධ නැති අපේම බබල් එකක අපි වෙන ජොලියක් ගන්න. එහෙනම් අපි ගිහිල්ලා වෙන රස්සාවක් හොයාගන්න. අන්න හරියට අපිට වෙන මේ අපි මේ කියන එක මහ පොළොවේ දේශපාලනයත් එක්ක ඩිස්කනෙක්ට්. අපිට පේන එක. මම කියන්නේ මේ අපි කියන්නේ අපිට පේන එකනේ. ඔව්. ඒ කියන්නේ අපි මේ කොහෙන්වත් මරන් කියනව නෙවෙයි. එතකොට අපිට පේන එක තමයි මේ කියන්නේ. හැබැයි මේක 2015 වුණා 19 වුණා මේ එකම එක තමයි. ඊට පස්සේ legitimate විදිහට කරපු ගොඩාක් samples ඒ කියන්නේ physical samples online samples මේ ඔක්කොගෙම clear trend එකක් තියෙනවා අනුරට. ඒතකොට ඒවත් වරදිනවා ඉතින් ඒතකොට. ඒ කියන්නේ නිකන් ඒ වැරදිලා තියෙනෝනේ ඒ සමීක්ෂණ කරපු හැම වෙලාවකම අනුරට ඡන්ද දීපු අයම විතරක් වැඩිපුර හම්බෙලා ඒත් අය ගෙවල් වල ඉඳලා වගේ එකක් වෙන්න එකක් වෙන්න ඕනේ. ඉතින් එතකොට දැන් අනුරව සතුරු කරන්න කරපුවා. ඔව්. විසියෙක් වෙනද ඡන්ද පොලටකින් හවස 4 ඉඳලා SL blog election live එක බලන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්න. ඉතින් එතකොට අපිට පේන්නේ නැති ලොකු segment එකක් තියෙන කියන්නේ එහෙම නෙමෙයි නං අනුර පරාජයයි නං අපි හැමෝටම තියෙන read එක ගොඩක් අයට තියෙන දේශපාලන කියවීම වැරදි එකක්.
සහ ලංකාවේ දේශපාලනය අපි තියෙනවා කියලා හිතාගෙන ඉන්න තැනත් සෑහෙන වෙනස්. අන්න ඒක. එහෙම වුණොත් අපි අද කතා කරමු මේක. එහෙම වුණොත් කියන කොටසේ අපිට හිතා ගන්න තියෙන දේවල්. මේ 21 වෙනිදා මේ ඒක නිසා 21 වෙනිදා උගයි දෙපැත්තකට කොයි අතට ගියත් අපි මාර ලොකු පාඩමක් ඉගෙන ගන්නවා. මාරම ලොකු පාඩම් ගොඩාක් තියෙනවා අපිට ඉගෙන ගන්න. එකක් අනුරගේ ජයග්‍රහණය කියලා කියන්නේ ලංකාවේ අර පාර පොලිටිකල් ක්ලාස් එකක වෙනසක්. අපි මේක අපි ඡන්දය දවසට පැහැදිලි කරමු. මේ දේශපාලන ලකා කිව්ව කතාවක් නේද? අන්න හරි. ඔව්. ඒ කියන්නේ ඇත්තටම මහ පොළොවෙන් ආපු කෙනෙක් කරම. ඔව්. ඒ කියන්නේ ඇත්තටම රූට්ස් නැතුව ආපු වෙන දේශපාලන ගමනක්. ඔව්. එතකොට අපි 70 ගණන් වලින් පස්සේ ටිකක් වමට බර වෙන්න, තදට වමට බර වෙන්න යන කාලයක්. ඒකත් අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒක වෙනම කතාවක්. අපි ඒකන කතාව අපිට දැන් වැඩක් නැහැ නේ කතා කරලා. දැන් මේ යන්න නියමිතයිනේ. එතකොට මේකේ හොඳම පරාජිතය කවුද මේ වෙලාවේ? ඔව්. හොඳම පරාජිතය කියන්නේ හොඳටම පරාද වෙන එක නේද? වාසි සාගතව පරාද වෙන. හොඳටම පරාද වෙන. බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ වෙන්න තියනවා නේද? මම කියන්නේ සජිත් කියලා. මම කියන්නේ සජිත් කියලා. ඒකට හේතුව ඇයි දන්නවද? එයාට නැති වෙන්න කොටක් දේවල් තියෙනවා. අන්න ඒකයි. සජිත්ගේ තමයි ජයග්‍රහණය කියන්නේ සජිත්ට බලය තිබුණේ බන්දේසිය තියලා තිබුණේ. ජනාධිපතිකම අනික යාට එයා එක හරි සිල්ලර විදිහට ගත්ත දෙයක්. ඒක හරි. හරිද? එතන මම නම් කියන්නේ සජිත්ගේ පරාජය සම්පූර්ණ වගකීම ලක්ෂ්මන් ෆොන්සේකා ගත යුතුමයි. ලක්ෂ්මන් ෆොන්සේකා සමහරට ජාලනි වෙන්න පුළුවන්. ඒ දෙන්නම පොදුවේ ගන්නත් පුළුවන්. يعني යාගේ චීෆ් ස්ට්‍රැටජිස් නේ. හ්ම්. එන්නේ සජිත්ව බේබි සිට් කරන්නේ ඒගොල්ලෝනේ. බේබි සිට් කරේ ඒගොල්ලෝ. හරිද? අදටත් සජිත් හිතාගෙන ඉන්නේ සජිත් දිනුම් කියලා. කියන කොහොමයි දිනුම් කියලා ප්‍රූව් කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. හරිද? එතකොට මේ එකයි මම කිව්වේ. ඒක එහෙමනම් ඉතින් ඒගොල්ලෝ හරි අපි එනට වැරදි. ඔය කතාවේ බ්‍රූනෝ ඇත්තටම දැන් සජිත් ඇවිල්ලා තියෙන ওই තැනට ඇත්තම කිව්වොත් දැන් ඔය දැන් ওই ස්ක්‍රීන් එකේ ඉන්න මිනිස්සු මම කියන්නේ නාම මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ කොච්චර දින්න වුණත් අපිට ඇම්බලෙම අහන්න අම්බෙන දෙයක් තමයි යාත් එක්ක ගිහිල්ලා ඕන කෙනෙකුට ඕන දෙයක් කතා කරලා කියන්න පුළුවන් කියන එක තියෙනවා නේද? ඒ කියන්නේ ඔයා මේ කරන්නේ වැරදි කියන. එයා පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඔව්. හැබැයි යාට කතා කරන්න පුළුවන්. මේ ඇක්සෙසිබිලිටි එක සජිත් ගාව නැති වෙච්ච එක තමයි සජිත්ට තියෙන ලොකුම අවාසිය කියලා මම නම් හිතන්නේ. ඒ කියන්නේ යා ඉන්න එකේ යාගේ ඩිසිෂන් එකට තව දැන් මම හිතන්නේ ෂුවර් එකට ඔය හරිසලා ඉරන්ලට තේරෙනවත් අපෝ මේ අකාට ගිහිල්ලා කියනට නෙවෙයි නිකන් ඉන්නවා. අන්න ඒ ලෙවල් එකට යනවා කියන්නේ හරි භයානකයි කියලා. සහ මං හිතන්නේ ඒ වගේ ඉන්ෆර්මේෂන් මේ සජිත් ළඟට යන්න නොදී යම් තැනකින් බ්ලොක් කරනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ එළියේ බිමේ තියෙන මතය ඇත්තටම යාට රීච් වෙන්න දෙන්නේ නැතුව යාව වෙනම බබල් එකක් ඇතුලේ තියලා වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ලොකු දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා. ඒ කියන්නේ මං කියන්නේ ඇත්තටම බ්ලේම් ගේම් එක පටන් ගන්න පුළුවන් එතන ඉඳලා. ඒ කියන්නේ SJB එක කෑවා වගේ තැනකින් මෙහෙමයි. රනිල්ට නැති වෙන දෙයක් නැහැ නේ. රනිල් 100ට 1 100ක්වත් නැතුව තනියම අනේ එක්කෙනා ඉඳලා රනිල් ලක්ෂ 2ක් ගත්තා. ලක්ෂ 5ක් ගත්තා. 10ක් ගත්තත් රනිල් දිනුවා. ඔව්. රනිල්ට මේක නැති වෙන දෙයක් නැහැ. අනේ කියාගේ ආසාව තිබුණා. ඉවරයි නේ. ඔව්. ඒ කියන්නේ එයා පටන් ගත්ත තැන ඉඳලා ඉතින් එයාට යන්න බැරි වෙලා තිබ්බ බාධකෙත් එයා පහු කරගත්තා. ඉවරයි. අනිත් එක රනිල්ට දැන් තියෙන්නේ එළියට ගිහිල්ලා තෙලග ගහ ඉන්න. හැමදාම ඉතින් ලේසි පහසු නෑ රනිල් විපක්ෂේ. ඉන්නවා කියන්නේ. විපක්ෂෙත් නෙමෙයි. නෙවෙයි එතකොට. නිකම් ඉන්නවා කියන්නේ. ඔව් කියන්නේ ලේසි පහසු නෑ. තමන ආණ්ඩු කරන අය නිකන් බය වෙලා ඉන්න ඕනේ නේද කියලා මේ යක මොනව කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ එකක්. හරි. ඉතින් මං නම් කියන්නේ මේකෙන් පස්සේ කියන්නේ අනු මේ අනුරගි ජයග්‍රහණින් පස්සේ ලොකු බ්ලේම් ගේම් එකක් පටන් ගනීවි. සජිත්ට විරුද්ධව මට හිතෙනවා ලොකු ඒ කියන්නේ සජිත් ඉවත් වෙනකන් සජිත් අභ්‍යන්තරිකව ලොකු පීඩනයක් එල්ල වෙයි වලටත් වඩා බ්‍රූනෝ සාමාන්‍ය ඡන්දයක් කියනවා. ඒ කියන්නේ අපි කියන කතාව තියෙනවා නේද? අපි කියන කතාව දේශපාලඥයෝ පහුවදාට ප්‍රෙස් තියලා කියයි. මොකද කොහොමත් ඡන්දේ මේ ලෙවල් එකට එනකන් ඇවිල්ලා පරදුනාට පස්සේ ඒගොල්ලොන්ට කියන්න බෑනේ මේ අපේ අවුලක් හින්දා පරදුනේ කියලා. ඒගොල්ලෝ එතකොට එක තැනකට දාන්න ඕනේ. මෙන්න මෙයායි දැන් 2019 සජිත් ප්‍රේමදාස පරදුනාට පස්සේ ওই සීල දුන එකතු වෙලා කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිකම
මේ ඉල්ලුව හින්දා තමයි පැරදුනේ රනිල්ට දැම්ම රනිල්ට බ්ලේම් ගේම් එක දැම්ම දැම්ම සහ සජිත් බේරගත්තේ හැබැයි මේ පාර කවුරුත් සජිත් බේරගන්නේ නැහැ මොකද සජිත් ඒගොල්ලෝ කිසිම කෙනෙක් ඉග්‍රී දේවල් නෙමෙයි කරේ ලක්ෂ්මන් ෆෝන්ස් එක කියපු දේවල් විතරයි කරේ ස්ට්‍රැටජිස් කියන්නේ එයා ස්ට්‍රැටජි එකක් විදිහට පාවිච්චි කරේ 1990 2010 ස්ට්‍රැටජි ඒ කියන්නේ පුළුවන්තරම් කෝලිෂන් එකෙන් එහෙන් මෙහෙන් කට්ටිය ගලවලා ඒ කියන්නේ දැන් අර මම දැක්ක කවුරු හරි මට මැසේජ් එකක් දාලා තිබුණා ඒ කියන්නේ සජිත් තමයි දිනන්න ඕනේ කියලා මොකද සජිත් ඇත්තටම මේ ජාතික සමගිය හැදුවා කියලා තෝ අර කොටේ බැලන්ස් කරලා කොටේ ඒ කියන්නේ එහෙන් අර විල්පත්තුව ගැන කතා කරනකොට හිටපු කවුද හාමුදුරුවෝ මෙහා පැත්තේ ආනන්ද සාගර හාමුදුරුවෝයි මෙහෙම එකක්ම තිබුණා මම කියන්නේ මගේ මනාපේ සජිත් AI සමගි ජනබලවේගය ඇතුලේ ඉතාම සමබර කණ්ඩායමක් ඉන්නවා විල්පත්තුව කපුවා කියපු බදුදීන්ට රිෂ ඉන්නවා මේ ඊට විරුද්ධව වැඩ කරපු මන්ත්‍රීලා සෙට් එක සහ හාමුදුරුවෝ බැඳුම් කර මගඩිය සාධාරණය කරලා කියලා පොත් ලිව්වා කියලා කියනවා ඊට පස්සේ ඒකට විරුද්ධව කතා කරපු ඩලස්ලත් ඉන්නවා හරිද ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුනත් ඉන්නවා තිලංගත් ඉන්නවා ඊට පස්සේ මොකද්ද ඉංග්‍රීසියෙන් කතා කරලා නාය ගන්නකොට ටින්ටින් කතාවක් වගේ චම්පිකත් ඉන්නවා ඉංග්‍රීසියෙන් කතා කරලා නාය ගන්න හදන සජිතුත් ඉන්නවා මොනවා වගේ හෙන ගොඩක් ඊට පස්සේ දුමින්ද සිල්වා එක්ක මේ හිරුත් ඉන්නවා මේ හිරුණිකත් ඉන්නවා ඉතින් ඔය වගේ මම කියන්න ගියේ ඔය ටික ඔක්කොම කරේ මේ අරයා ඔව් ඒ කරලා මේ ටීවී කමර්ෂල් හදලා තියෙනවා මම එකපාරක් ඒ ඇඩ් එක දැක්කා මටත් නිකන් මොකද්ද කියලා හිතුණා මම කටේ තියාගෙන බැරි නෑ ඔය කවුද ටීඑම් දිල්ෂානුයි හෂාන් තිලකරත්නයි අර්ජුන රණතුංගයි තුන්දෙනාම සජිත් එන්ඩෝස් කරලා කතාවක් කියලා කැඩ් එකක් පොඩි ළමයි ටිකක් එක්ක ක්‍රිකට් ගහන එකක් තියෙන්නේ මේ ලංකාවේ ක්‍රිකට් හදන්න නම් සජිත් වගේ පිරිසිදු නායකයෙක් තමයි ඕනේ කියලා කියනවා තිලංග සුමතිපාලත් ඉන්නවා ඒ පැත්තේ ඉන්නකොට අර්ජුනගේ කටින්මයි කියන්නේ තුන්දෙනාම ඇඩ් එකේ ඇවිල්ලා ඔය කට්ටියම තමයි කාලකට කලින් මේකේ නැටුවේ තිලංග සුමතිපාල ඉන්නකන් ලංකාවේ ක්‍රිකට් හදාගන්න බෑ කියලා. දැන් අර සාමාන්‍යයෙන් ඇඟ බේර ගන්න පුළුවන් හොඳ පොලිටිෂියන් අනේ කවුද ඊයේ නෑවේ මොකක් හරි දෙරණේද කොහෙද නෑව නේද? කොයි පැත්තේද? මේ සජබි. ආ මේ අරයද? කවුද මේ මාන්නප්පෙරුම? අජිත් මාන්නප්පෙරුම ඊයේ එතකොට එදා සජබෙන් එවලා තිබුණේ කවුද? නෑව කියලා අරන් මම බැලුවේ නැහැ මම ආරච්චි වුණා නෑව කියලා. කියන්නේ ඒ මිනිස්සුන්ටවත් බැට් කරගන්න බැරි ගන්නට මේක ගෙනල්ලා හිර කරලා තියෙනවා. ඉතින් මේ සජිත් ප්‍රශ්න දන්නේ නැහැ නේ බ්‍රෝ. ඔව්. ඒ කියන්නේ සජිත්ට ප්‍රශ්නේ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ නේ මේ වෙලාවේ මොකද්ද මේ? නෑ මම හිතන්නේ නෑ. කියන්නේ මිනිස්සු ඉල්ලන්නේ මිනිස්සු විසඳලා දෙන්න කියන්නේ. මමනේ ඉතින් ඔය සියලු තර්ක උඩ මම හිතන්නේ ලොකු බ්ලේම් ගේම් එකක් පටන් ගනීවි. ඒකේ ලොකුම වික්ටිම් ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනි ගැන මුකුත් කියන එකක් නැහැ. අයියේ මම හිතන්නේ මේකේ ඒ සජිත්ට සිම්පති කාඩ් එක ගහවි කියලා හිතෙන්නේ මට. විසියකට ඡන්ද පොලටකින් හවස 4:00 ඉඳලා SL blog election live එක බලන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්න. දන්නේ මට මේ ඉති මට හිතනේ නැහැ. එහෙම නැත්තම් يعني එහෙම නැත්තම් කොහොමද කැඩෙනවා? මං උපදේශත් දෙගෙන නම් ඒගොල්ලන්ට. ඔය ප්‍රෙස් එකක් තියලා එහෙම කියා ගන්නකොට මේ කියන්න දෙයක්. සජිත් ප්‍රේමදාසට හැමදාම ඕන වෙලා තිබ්බේ පක්ෂනායකකමක්. අපිට වැරදුනා. හරිද? මෙයාව මේ කොයි හැරි ඔය පොඩි පක්ෂක නායකකමක් දීලා පැත්තකට කරලා තියන්නේ නැතුව අපි මේ අර කලින් පක්ෂ කඩාගෙන අවිල්ල මේ එකක් හදාගත්තනේ. ඒකයි මෙහෙම උනේ වගේ එකක් ඕන නම් කියන්න පුළුවන්. මොකද සජිත් ඇත්තටම ඕන වෙලා තිබ්බේ මොකක් හරි නායකකමන්නේ. ඒකත් හොඳයි. ඒ ලංකාවේ ඕනතරම් පක්ෂ තියෙන්නේ. රයිට්. ඒ වගේ එක නායකකමක් අරන් දෙන්න තිබ්බා. මේ අනුරුද්ධ ප්‍රදීප් මරු එකක් ලියලා තිබ්බා. දැක්කද ඒක? ඔයා රසිකගේ වාචුට්ටක් කියවනවා. මම අනුරුද්ධගේ කිචුට්ටක් කියවනවා. මේකේ මේ රසිකගේ අන්තිම එක නේ ඊට කලින් එක නේද? මේක ඔක්කොම දෙක කියවනවද? චුට්ටක් කියව. මම එතකම මේක ගන්න. ඔයා නෑ ඒ රසික කියන්නේ තින් මේ 1900 ඒ කියන්නේ ලංකාවේ බ්‍රූ මැතිවරණයක් හැම වෙලාවෙම එනකොට අර අපි කියන්නේ බේර ගන්න දේවල් කීපයක් එළියට එනවයි කියලා. එතකොට රසික කියනවා ඇත්තටම 94දී ඒක නම් කරනවා මේ කේන්ද්‍රීය ප්‍රශ්නේ. හරිද? එතකොට රටක මේ මොහොතේ පැවතුණු කේන්ද්‍රීය ප්‍රශ්නේ මුල් කරගෙන තමයි හැම වෙලාවෙම කැම්පේන් එක යන්නේ. එතකොට 94 උනේ 17 වසරක සාපේ නිමා කොට දූෂණයේ භීෂණයේ තුරන් කිරීම කියලා තමයි චන්ද්‍රිකායනේ. ඊට පස්සේ 2005දී කේන්ද්‍රීය ප්‍රශ්නේ උනේ ඇත්තටම රනිල්ගේ සාම ගිවිසුමට වඩා වෙනස් ක්‍රමයකට යුද්ධය නිමා කර ගැනීම. ඒ කාලේ ඒක හැඳින්නේ ගෞරවනීය සාමය කියලා.
එවිනුවෙන් තමයි මේ දකුණේ මිනිස්සු මහින්දව තෝරගත්ත කියලා කියන්නේ. ඊට පස්සේ 2015 මේකේ කේන්ද්‍රීය ප්‍රශ්නය උනේ රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දාන එක, ඒ විරුවෙන් මෛත්‍රී පාලට බලය දුන්නා. 2019 උනේ ඇත්තටම මේ අපේ ජාතිය රට ජාතිය අනතුරේ වැටලා තිබුණා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමයි කේන්ද්‍රීය ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ උනේ. ජනතාව ගෝඨාභයට බලය දුන්නා. 2024 දී බලයට එන කවුද කියන එක තීරණය වෙන්නේ මේ කේන්ද්‍රීය ප්‍රශ්නය හරියට තෝරා ගැනීම, කියවා ගැනීම සහ කළමනාකරණය කර ගැනීම මතයි. එතකොට මේ කේන්ද්‍රීය ප්‍රශ්නය වැඩිම බලපෑමක් ඇති කරන්නේ ස්ථීර පක්ෂ බැඳියාවක් නැති, ඒ කියන්නේ පක්ෂයකට එහෙම ඇල්මක් නැති, අර අපි අර කියන එක නේ, පක්ෂයක ඍජු සම්බන්ධයක් නැති නැති මධ්‍යස්ථ ඡන්ද ආකර්ෂණය කර ගැනීම වෙන වෙනුයි. ලංකාවේ ඡන්දදායකින්ගෙන් මේ වෙලාවේ බහුතරයක් මේ ස්ථීර පක්ෂ බැඳියාවක් නැති ප්‍රතිශතයට ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. එතකොට රනිල් හිතනවා මේ කේන්ද්‍රීය ප්‍රශ්නය ආර්ථික අර්බුදේ වටා නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේ රනිල්ගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම පදනම් වෙලා තියෙන්නේ ඒක උඩ. රනිල් නැති වුණොත් IMF එක නේ. රනිල් නැත්තම් ලංකාව පේන්නේ නැහැ වගේ එකක් නේ තියෙන්නේ. ඉතින් මෙතන තමයි කැම්පේන් එක පොෂන් කරන්නේ. කැම්පේන් එක තියෙන්නේ. ඉතින් නැවතත් පෝලිං යුගයක් ඒ වගේ තැනට යනවා. ඉතින් රසික කියනවා මේක පිළිගන්න කොටසකුත් රටේ ඉන්නවා. හැබැයි මේ ඔකට වඩා මෙහෙමොත් එක් කරන්න ඕනේ උග්‍ර ආර්ථික සැත්කමකට ප්‍රමුඛ ස්ථානය දිය යුතුයයි කියලා හිතනවා. හරිද? ඔහොම තමයි රනිල්ගේ පැත්ත. සජිත් ප්‍රේමදාසට ඇත්තටම මේ කේන්ද්‍රීය ප්‍රශ්නේ වගේ දේවල් ඇත්තටම එයාට අදාළත් නැහැ, සමහර විට එයාට තේරෙන්නෙත් නැහැ. මම හිතන්නේ මොහොම වෙලාවක් නෙවෙයි. තව එක ඔප්ෂන් එකක් ඉතුරු කරමු. ඔව්. ඒ සමහර වෙලාවට අපි ඔක්කොටම වඩා වෙන එකක් පේනවා වෙන්න පුළුවන්. මම කියන්නේ දැන් ඔය අපි අර කියන 100ට 1 තිබුණොත් සජිත් කියන්නේ මාරම ස්මාර්ට් මිනිස්සෙක්. ඔව්. එහෙම වෙන්න පුළුවන්. කාටවත්ම පේන්න තියෙන එකක් එයාට තියෙනවා නේ. ඒ කියන්නේ හැමෝම මේ ආර්ථික ප්‍රශ්නේ වටේ දුවනකොට එයා යනවා ස්මාර්ට් පන්ති කාමර බෙදනවා, සින්දු කියනවා, බස් බෙදනවා, ක්‍රිකට් ගහනවා, වෙන වෙන අතල් එකක් නෑ ගන්නෙ. එතකොට අපි මේ මං කියන්නේ මෙහෙම දේශපාලන සංවාදයක් ඇත්තටම ඕනේ. මං කියන්නේ එතකොටත් පොලිටික්ස් වෙනස් වෙලා. ඉතින් මේ කොහොම හරි එයා හිතනවා හැම වෙලාවෙම බරසාර ඉංග්‍රීසි වචන දාලා ජාත්‍යන්තරයෙන් සල්ලි ගන්න වැටි කියලා බාස්කට් බෝල් ගහලා ඔය වගේ දේවල් කරාම ගමේ ඉන්න මිනිස්සුන්ගෙන් එයාට ඡන්ද හම්බේ කියලා. ඉතින් සජිත්ගේ හිතේ මොනවද තියාගෙන හිටියත් ඔහුගෙන් සමාජයට sannivedane උනේ එහෙම අදහසක්. සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකින් සහ තවමත් රණසිංහ ප්‍රේමදාසට භක්තිමත්ව ඉන්න දිලිඳු ග්‍රාමීය සහ නාගරික ස්තරයක් මිසක් වෙනත් අයෙක් මේ ගැන කියන්නේ ඔය එතන එහාට ගියපු පොලිටික්ස් විශ්වාස කරන පොලිටික්ස් ඕන කියන පිලිස මේ කතාව පිළිගන්නේ නැහැ තියෙන්නේ. හැබැයි මේ වෙලාවේදී ඇත්තටම මේ කේන්ද්‍රීය ප්‍රශ්නය කියන්නේ මේ කියන්නේ මිනිස්සු ඉල්ලන මිනිස්සුන්ට ඕන කියන මේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙන්නේ ලංකාවේ තියෙන මේ දූෂිත දේශපාලන ක්‍රමය අතුගාලා දාන එක. රටේ මිනිසුන්ගේ බදු මුදල් හොරා කාපු වුන්ට පාඩමක් උගන්වන එක. රටේ ආර්ථිකය කාබාසිනිය වෙලා ගියත් ප්‍රයෝරිටීස් මාරු වෙනවා. රටේ ආර්ථිකයේ මේ වෙලාවේ ආර්ථිකයේද හොරුන්ට පනිෂ් කරනවද, මේ කාටෙල් එක ඉවත් කරනවද කියන තැනට ඇවිල්ලා තියෙනවා. ආර්ථිකය අපි හදාගමු, හැබැයි ඊට කලින් මේ මල ජරාව අපි අයින් කරලා දාමු රටෙන් කියන තැනට මිනිස්සු ඇවිල්ලා තියෙනවායි කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ කේන්ද්‍රීය ප්‍රශ්නය හරියටම තේරුම් අරගෙන ඇඩ්‍රස් කරපු කෙනා විදියට දකින්නේ අනුර කුමාර. ඉතින් ඇත්තටම මේ විශේෂයෙන්ම ඒගොල්ලෝ ඒ කේන්ද්‍රීය ඔවුන් ඒ කේන්ද්‍රීය ප්‍රශ්නය හරියට තෝරගන්න සමත් වුණා. මේ වෙලාවේදී ඒගොල්ලෝ ඇත්තටම ලබාගෙන ඉන්න ආකර්ෂණය සාර්ථකත්වයේ මේ හැම දෙයකටම හේතු වෙයයි. ඉතින් අර සජිත් ප්‍රේමදාස රාජපක්ෂලාගෙන් ගැලවිලා යන රොඩු බොඩු ටික Tamanට එකතු කරගත්ත සමහරවල්ට මේකේ කියනවා අර එයා හිතන්නේ ඇති අර 69 ලක්ෂ පිරිස අර එන කට්ටිය පිටිපස්සෙන් එහෙම එයි කියලා. හැබැයි ඉතින් ඒක එහෙම වුණේ නැහැ. ඔව් ඒක වැරදි assumptions ගොඩක් කියනවා කියලා. ඉතින් ඒ නිසාම තමයි ගොඩක් වෙලාවල් වලට social media තුලෙත් හැමතැනමත් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ට්‍රෝල් වෙන්නේ. ඉතින් කොහොම මෙයා කියන එක තමයි ඉතින් මේ කේන්ද්‍රීය ප්‍රශ්නේ තාර්කික තථාර්ථිකද ප්‍රායෝගිකද නැද්ද වගේ දේවල් අතරම මේ මොහොතේ එච්චර වැදගත් වෙන්නේ නැහැ. අපි මේක මං හිතන්නේ ඉලෙක්ෂන් පටන් ගන්න කොටම අපි කිව්වා මං හිතන්නේ අපේ වීඩියෝ එකක් ඇති අනුර දිනුම් කියලා. ඒකේ අපි මේ කිව්වේ මේ තියෙන වැකියුම් එක කවුරුත් ඇඩ්‍රස් කරන්නේ නැහැ කියන අදහසින්මයි. ඒතර ඒක මං හිතන්නේ කැම්පේන් එකේ මේ දවස් 45 ඇතුළත ඒක පෙන්නවා. ඒ කියන්නේ මම හිතන්නේ ඊයේ දවසෙත් සජිත් කරපු යම් කිසි දෙයක් වෙතොත්
චන්ද ලක්ෂයකට දෙකකට කෙලවුණු එක විතර තමයි වෙන්නේ උනේ. එහෙම නැතුව ගේන් කරේ නැහැ. ඉතින් මේ මම මේක අන්තිම හරියට මේක ඒක තමයි මේ කතාවේ ලස්සනම. ඇත්තටම මේ කියන්නේ මේක හරියයිද නැද්ද කියන එක මේ වෙලාවට අදාළ මේ මොහොතට වැදගත් වෙන්නේ ඇත්තටම. මේ කේන්ද්‍රීය ප්‍රශ්නෙට උත්තර හොයන්න ගේන පුද්ගලයාට ඒක කරන්න උනාද බැරි උනාද කියන එක තීරණය කරන්නේ ඉතිහාසය. හරිද? උදාහරණයක් විදියට දූෂණ භීෂණය තුරන් කරන්න ආපු චන්ද්‍රිකාගේ කාලේ දූෂණ භීෂණේ උඩු දිව්වා. හරිද? චන්ද්‍රිකාගේ කාලේ තිබුණු වයම් පලාස බව මැතිවරණය ගැන කවුරුත් දන්නවනේ. එතකොට රාජපක්ෂලා පවුල් පාලනය පෙරලන්න කියලා හොර රහසේ මේ ආපු සිරිසේන අන්තිමේදී රාජපක්ෂලටම ඒ බලය ආපහු දුන්නා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියලා ගෙන ආපු ගෝඨාභය රාජපක්ෂ අන්තිමේදී රට බංකොලොත් කරා. ඉතින් කාලයත් එක්ක තමයි එයා පත් කරන පාලකයාට මේක කරන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය. හැබැයි වැදගත් වෙන්නේ මැතිවරණ ජයග්‍රහණයකට අදාළ වෙන්නේ කේන්ද්‍රීය ප්‍රශ්නය හරියට තෝරා ගැනීම සහ ඒට ඇති හොඳම පිළිතුර තමන් බවට සමාජයට සන්නිවේදනය කිරීම. ඉතින් මේ අන්තිමට තියෙනවා අනුර දිනයිද නැද්ද කියලා දන්නේ නැහැ කියලා. හැබැයි මේ මොහොත වර විට ඔහු දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලා කියනවා. මේකේ මේ උඩ ආටිකල් එකේ බ්‍රූ හරිම ලස්සන එකක් තියෙනවා. මේ මොකද්ද, ඒ කියන්නේ 3% ඉඳලා මේ තාක් දුරට අනුරගේ පැමිණීම ඉතාම ප්‍රශංසනීයයි. මොකද 2019 155ක් ඡන්ද සහිත මේ ජනාධිපතිවරණයේ අත උඩ දිනන්න හිටපු සජිත් මේ මොහොතෙත් ඒ කියන්නේ අවිනිශ්චිතතාවයකට ඇවිල්ලා තියෙනවනේ. බන්දේසිය තියලා තිබ්බ ආරයට කලින් කියලා තමයි. ඉතින් මේ රයිට්. එතකොට ඒකෙම තව මරු එකක් ලියලා තිනවා අනුරුද්ධ ප්‍රදීප් කර්ම අනුරුද්ධ ප්‍රදීප් කර්මසූරියම මේක වැරදි විදිහට කියන්නේ කර්මසූරිය. ඒකේ මම එක කොටසක් අල්ලගත්තේ මේක මේ අපි මුලේ ඉඳලා කියලා තිනවා. කියන්නේ ලංකාවේ මිනිස්සු අදාළ වෙනස්කම් හැම අදාළ හැම තැනකදීම කරලා තිනවා. ඒක ලස්සනට ලියලා දෙනවා. කුමන පසුබෑම කියන්නේ අපේ ඩිමොක්‍රසි හරි ස්ට්‍රොง කියලා. කියන්නේ දැන් මෙතන තව මම මේ කතාව කියන්නේ දෙපැත්තටම මේ ලස්සන කොටසක් අල්ලලා දෙනවා. කුමන පසුබෑමක් හෝ කොතරම් අපේක්ෂා භංගත්වයක් නැති වී ඇතත් ලංකාව 1931, 56, 94, 2004, 2015, 19, 22 ආදී පියවරයන් පසු කරමින් පැමිණ ඇත්තේ මහජන දේශපාලනයේ පැත්තෙන් ගත් ඉදිරිගාමි ගමනකි. 2024 මැතිවරණයත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කළ යුතු වන්නේ එම ගමනේ ඊළඟ පියවර විදිහටමයි. හරිද? ඒ කියන්නේ මිනිස්සු හැමදාම මගේ මං අර අතනම නෑ කියන මිනිස්සු වැරදි කියන අදහසේ නෑ. අර වා කියන එක කැම්පේන් එකට කේන්ද්‍රීය ප්‍රශ්නේ හරියට ඇඩ්‍රස් කරගෙන ඒක කරන කෙනාට ඇඩ්‍රස් කරන කෙනාට තමන් උත්තරේ කියලා පෙන්නන කෙනාට මිනිස්සු ඡන්ද දීලා තියෙනවා. ඒතට මිනිස්සු ඒ කේන්ද්‍රීය ප්‍රශ්නේ ඒක රෂනල් එකක් නෙමෙයි. ඒක එන තර්කයක් නෙවෙයි. හැබැයි ඒ තර්කයේ මිනිස්සු කියන්නේ ඒ තැනට මිනිස්සු මේ වැඩේ ගමන් කරවලා තියෙනවා. ඉතින් අර බලය ගන්න කෙනාගේ අතේ තමයි තියෙන්නේ තමන් ඇඩ්‍රස් කරේ ජෙනුවින්ලිද, ඒක මං කරන්න එන්නේ ජෙනුවින්ලිද කියන කොටස තියෙන්නේ බලය ප්‍රැක්ටිස් කරනකොට. එතෙන්න තමයි අර පොලිටිකල් විල් එක බලපාන හැමදාම. මං කියන්නේ මිනිස්සු බොහොම පොසිටිව්, කියන්නේ ගෝටව ගෙනල්ලා මිනිස්සු තීන්ත ගෑවා බිත්තිවල. හරිද? චිත්‍රයන් මාර වෙනසක් බලාපොරොත්තු වෙනසක් බලා. දැන් මං කියන්නේ ඒකම තියෙනවා අනුරටත්. මං කියන්නේ මේ අනුර බර මාර බරක් කරේ තියාගන්න. ඒ කියන්නේ මම කියන්නේ අනුර මේ ඡන්ද ඉවර වෙලා දවස් 3ක් විතර ඔයාට ලැබිලා තියෙන බර ගැන හිතන්න. එහෙනම් තාම බරපතල එහෙනම් මේ අර ඔක දැන් හසා මේ හරි ලස්සන කතාවක් කිව්වා. මේ කරෙන් බහින්න. ඔව්, කරෙන් බහින්න. මේ කරේ තියාගෙන මිනිස්සුන්ගේ කරේ යන්න ගියොත් වෙන්නේ ඒගොල්ලෝ යන පැත්තට ඔයාට යන්න වෙනවා. කන්ට්‍රෝල් එකක් නැහැ කැම්පේන් එකේ. අනිත් එක බලන දැන් ඔය ගොඩක් වෙලාවට මෙතන මිනිස්සු මේ පාර දැන් පාට මාරු කරලත් නැහනේ. මෙතන තිබිච්ච පෝට්ටෝ ගලවලා මාලිමාව අලවගෙන තියෙනවා. තාම හැමති වෙලා. ඉතින් මම මේකේ මට දැන් ඔය අපි කියන්නේ සිනාරියෝස් දෙකක් තියෙනවා. විය හැකි තත්ත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි ලෑන්ඩ්ස්ලයිඩ් වික්ටරි එකක්. අපි මේ ගැන කලින් කියලා තියෙනවා. يعني 150 60 නිකන් හොදලා යන එකක්. ඒක කිසිම ඩේටා වල ප්‍රෙඩික් කරන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුළුවන් එකක්. මොකද අපි අරගලෙන් පස්සේ මිනිස්සුගේ සෙන්ටිමන්ට් එක කවමදාවත් ටෙස්ට් කරලා නැති නිසා. හරි. ඒ හින්දා අපි සමහර වෙලාවට ලෑන්ඩ්ස්ලයිඩ් වික්ටරි එකක් අපිට පේන්නේ නැතුව මහපොළේ දැනටත් තියෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් දෙවනි සිනාරියෝ එක තමයි විය හැකි එක තමයි 3ට කැඩෙන එක ඡන්දේ.
හරි තුනට කැඩෙන ඡන්දයක් වුණොත් රනිල් යම් කිසි පෝෂන් එකක් ගනී සජිත් යම් කිසි පෝෂන් එකක් ගනී ඒ දෙන්න අතර කිසිම කොලැබරේෂන් එකක් මේ මොහොත වෙනකොටුත් නැහැ ඒ අර්ථයෙන්ම දෙවෙනි මනාප කතාවකුත් නැහැ ලොකුවට දෙවෙනි ම කියන්නේ අනුර 150ට අඩුවෙන් ගත්තත් ඒත් ඉතාම ලොකු ගැප් එකකින් තමයි දෙකක් අතර මේක හිටිනේ ඒත් දිනු කියන්නේ සිනාරියෝස් දෙකක් බැලුවත් දිනන්න දින ප්‍රොබබිලිටි එක ඉතාම වැඩි හරි දර ඔන්න ඔය සියලු තත්ත්වයන් උඩ තමයි මම කියන්නේ දැකපු ට්‍රෙන්ඩ්ස් එතකොට අර මීට කලින් අර හැමදාම වගේ දාන්නේ ටිකක් බොහොම ළඟ යන එකක් දාලා තිබුණේ එයාගේ එකට අනුවත් අනුර දෙනවා මට මයාගේ නම් මතක නැහැ සමාවෙන්න මේ අර ප්‍රදීප් චානක වෙන්න ඕනේ එයාගේ කියන්නේ ඒක සාමාන්‍යයෙන් එයාගේ රිපෝට්ස් ගොඩක් ටික ළඟ යන්න දාලා තියෙනවා හැමදාම ළඟ යන්න ඇනලයිස් කරලා දෙනවා මම කියන්නේ ඒක බේස් එකත් මරු එයා ගන්න බේස් 49 වගේ දාලා තියෙන්නේ 48.8 ඔන්නෝම එකක් තියෙනවා. ඒකත් අනුව උඩින් ඉන්නේ. රයිට්. හරි. දැන් දිනුවට පස්සේනේ කතාව තියෙන්නේ. දිනුවට පස්සේ තව එක සිනාරියෝ එකක් තියෙනවා. මේ සජබේ ගැන තව එකක් තියෙනවා කියලා යන්නේ. කියන්නේ සජබේ තව පිරිසක් හිටියා. විශේෂයෙන්ම චම්පික ඩලස් ඔය දයක්. සජිත් කලින් විවේචනය කර ඉඳලා ඇතුළට ආපුවා. ඇතුළට ආපුවා. එතන ඒගොල්ලෝ එන ඉන්ටෙන්ෂන් එකම වෙන එකක්. ඒගොල්ලෝ ඇවිල්ලා වෙන කාඩ් එකක් ප්ලේ කරන්න පුළුවන් අපි ඒක කලින් ප්‍රෙඩික්ට් කරලා තියාගමු මොකද ওই ටික වෙන අතරතුර අපි නිවාඩුව ඉන්නත් පුළුවන් ඕගොල්ලෝ දැනන් ඉන්නේ කොහොමද මේ දවස් කීපයක් නේද අපිටත් පොඩි රෙස්ට් එකක් ගන්න හැබැයි එන්ටර්ටේන්මන්ට් නැන් ඒ දවස් ටිකේ ප්‍රෙස් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ තුන් හතර ගොල්ලෝ සමහරලාට SDP කී බලය අල්ලන්න යන්නත් පුළුවන් හරි එහෙමම වෙන්න පුළුවන් ඔව් ඒ කියන්නේ කියන්නේ ඒගොල්ලෝගේ මේ වෙලාවේ හැසිරීමම පෙන්නනවා ඒගොල්ලෝ ලොකෝට මේ කැම්පේන් එකට ඉන්වෝල් වෙලා නැහැ කියලා. ඉන්වෝල් කරගෙන නැද්ද දන්නේ නැහැ. හැබැයි ඒ ටයිප් එකේ ප්‍රෙස් යන්න පුළුවන්. ඔව්. හරි. මේ හැමෝගෙම ඉන්ටෙන්ෂන් එක මේ සජබේ දිනවන එක නෙමෙයි. මොකද හාත්පසින්ම තැන් දෙකක ඉඳගෙන ඇවිල්ලා තියෙන්නේ. එක්කෝ ගැලවෙන්න. එන්න නැත්නම් ඊගවට බලය අල්ලගන්න. හරි. ගැලවෙන්න නම් සමහර අයට ගැලවිලා යන්න තැනක් නැහැනේ බ්‍රූනෝ. සමහර වෙයි. දැන් ඔය කියන සමහර නම් වලට ඔව් දැන් කොහොමද ඇත්තටම ඒ කියන්නේ මේ ජනාධිපතිවරණය පරාජයට පත් වුණත් එළඹෙන මහමැතිවරණයක ප්‍රධාන විපක්ෂයේ බවට පත් වීමේ වැඩිම සම්භාවිතාව chance එක තියෙන්නේ සජබෙටනේ. දැන් ඉන්න සජබේ කියන පක්ෂෙටනේ. එතකොට උතන අර බ්‍රූනෝ කිව්වා වගේ සජිත් අයින් කරලා බලය අල්ලා ගත්තොත් එතන ඒගොල්ලන්ට වෙන මේකක් එනවා වෙන තැනක ඉඳලා දේශපාලනිකව වෙන තැනක ඉඳලා ගන්න බැරි. මොකද සමහර අයට පොහොට්ටුවේ හිටියා කියලා පොහොට්ටුව කවදාවත් ඔය වගේ ප්‍රධාන විපක්ෂකට එන්න තව සෑහෙන කාලයක් ඇයි. දැන් චම්පිකට එහෙම යන්න බෑ ආයි UNP එකට එහෙම යන්න බෑ. ඒක තමයි ඩලස්ලා ආපු කට්ටිය. ඒ හැ කිසිම කෙනෙක්ට එතකොට තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ එයාට හිත හොයා ගන්න බෑ. එයා පක්ෂ මොන කැලලද කියලා. එතකොට ඕකේ බලය අල්ලා ගැනීම ටිකක් ප්‍රායෝගික බවක් පේනවා. ඒ කියන්නේ දෙකට කැඩෙනවා වගේ පොඩි වැඩ. මේ කියන්නේ සජිත් එක්ක පොඩි කණ්ඩායමකුයි මේ පැත්තක වගේ. සජිත්ට ලෝයල් පිරිසකුත් ඉන්නවනේ ඔක ඇතුළේ ඇත්තටම. හරිද? ඒගොල්ලොත් සජිත් එක්ක කැඩේයි සමහර විට. එහෙම ඊට වඩා හොඳටම ලේසි සජිත් එළියට දාගන්න එක. ඒක. හැබැයි සබලට තනියම ගිලින දෙයක් දන්නෙත් නැහැ. ඒව කියන්න බෑ. පොලිටික්ස්. හවුතනේ මේ වෙන කට්ටියකට පුළුවන් නේද දැන් වැකියුම් එකක් එනවනේ. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඔය එළියට සජබේ ගෙනියට මං කියන්නේ. ඉලෙක්ෂන් එකත් එක්ක ලොකු ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙනවා. හරි. අපි NPP එක පැත්තට හැරෙමුකෝ. NPP එක දින්නට පස්සේ අර අපි හැමදාම අහා හිටියේ දින 100ේදී මොකද කරන්නේ කියලා. මගේ මට හිතුණු දේවල් ටිකක් තියෙනවා. මේවා මේ මං කියන්නේ මේ පොලිසි පේපර්ස් වල තියෙන හැමව නෙමෙයි. අර මේකේ ගමන ඉස්සරහට සුබයි කියලා පේනම වගේ දේවල් ටිකක් තියෙනවා. මේ ටික කරොද්ද? ඔව් මේ මගේ ඇක්ෂන්ස් වලට ගියොත් මේ දැන් අපිට උපදෙස් දෙන්න බෑනේ ඉතින්. බලයට ගියාට පස්සේ මොනවද කරන්න කියලා මට හිතෙන දේවල් කළොත් මාර පොසිටිව්ලි ග්‍රවුන්ඩ් එකේ වැඩ කරයි. එයා ඔය කියන කරන දේවල් ඇත්තටම අවංකව යාට කරන්න ඕනිමද කියලා පේන්නේ ඔය දවස් 100 ඇතුළත එයාගේ හැසිරීම ගන්න ඩිසිෂන්ස් එක. අනේ එහෙම කීපයක් නියම් මගේ ඔළුවේ තියෙනවා. හරි. ඒ කියන්නේ එකක් තමයි ඔය කියන එළියේ තියෙන කන්ස්පිරසි අනම්මනම් ඔක්කොම නැති වෙලා යන්න පුළුවන් අනුරට පුළුවන් වුණොත්. JVP එකේ නායකත්වයෙන් ඉල්ලාස් වෙන්න. හරිද? JVP කී විතරක් නේ. දැන් NPP එකට සාපේක්ෂව JVP එක කුඩයිනේ. මේකේ ස්ටේක් හෝල්ඩර් කෙනෙක් විතරනේ NPP එකේ. ඉතින් මම දැනට අනුර NPP එකෙත් නායකයා JVP එකෙත් නායකයා. හරිද? දැන් ඔය JVP එකේනේ රූට්ස් තියෙන්නේ කමියුනිසම් රූට්ස්. හරිද? ඔව්. එතකොට එයාට පුළුවන් වුණොත් JVP එකේ ලීඩර්ෂිප් එකෙන් ඉල්ලාසලා ඒක කාට හරි හැදෙන්න දීලා නේද? ඒගොල්ලෝගේ බ්ලෙසින් එක යටතේ ඉතින් ඒක බ්ලෙස් කරලානේ තියෙන්නේ ඔල්රෙඩි. මේ බ්ලෙසින් එක යටතේ ඉලාසලා මගෙන NPP එකේ ලීඩර්ෂිප් එක තියාගත්තට එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද ලංකාවේ තියෙන ලොකුම ඉෂුව එකක් තමයි ඒ කියන්නේ අපි සමහර නායකයෝ ඉන්නවා පන්ති නායකකමවත් අතාරින්න ඉන්න කැමති. හරිද? කියන්නේ නේද? පක්ෂ නායකකම් තියන් ඉන්නවා පන්ති නායකකම වගේ. ඔව්. ඒ
එහෙම මම හිතන්නේ ඒ අත්හැරීම ලොකු සිග්නල් එකක් වෙයි ඉදිරියට යන්න. මං හිතනවා ඔය යූත් එකේ ජන්ති දෙනයි ගොඩාක් එක බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. මගෙන් කීප දෙනෙක්ම අහලා තිනවා මේක මං කොහෙද මම දන්නේ. හම්බුනොත් අහන්න කියලා. කොහම හරි ඉන්ටර්වියු කරන්න හම්බුනේ නැත්නම් මං ඔක අහන්න හිටියේ. මේ වට් ඉෆ් එක කරන්න හිටියේ මේ කොහොමත් කලින් එක පාරක් උත් අත්තරින්න ගිහිල්ලා ඊට පස්සේ ටිකක් නේ මොකක් කරුණා මම හිතන්නේ ඒකට දැන් අනිත් නායකයෝ වගේ ඉමෝෂනලිම ඇටච් නැතුව ඇති. ඒකට ගොඩක් අය දකින්න හේතු ගොඩක් තියෙන කෙනෙක් අර ඉගෙන ඒක ඒක ඇතුලේ කොහොමද වැඩ කරන්න කියලා යටල එකක් හැදිලා තිනේ තින්නේ දාලෙන්න පුළුවන් නේ දෙවනි නායකයාපත් වෙන්න පුළුවන් නේ ඒක මං හිතන්නේ කෙරෙනවා නම් හොඳ සිග්නල් එකක් අනුර හොඳ ධ්‍යාවකට වැඩේ මිනුව කරයි කියලා බලා ගන්න. ඊට පස්සේ අනිත් එක තමයි දැන් ටිකක් වාමාංශික පක්ෂවල හැඩයක් තියෙනවා ටිකක් ඉමෝෂනල් බලය ගන්නකොට ඉමෝෂනල් වීම සම්බන්ධයෙන් ඉතින් අපිට මුකුත් කියන්න බෑනේ. හැබැයි බලයට ආවට පස්සේ තාර්කික වෙනවා කියලා කියන්නේ කියන්නේ තමන්ට හරි මිනිස්සු පොසිෂන් කරගන්න වගේ තාර්කික ඩිසිෂන් කීපයක් අපි දැක්කොත් ඒකත් නිකන් අපිට ලොකු එනේ මේ මිනිස්සු කන්ෆිඩන්ස් බිල්ඩ් වෙයි. තව ටිකක් ඒ කියන්නේ දැන් හැමෝම කියන්නේ අනුරගේ ලීඩර්ෂිප් එක හොඳයි කියන අපි තාම ඉතින් ටෙස්ට් කරලා නැහැ නේ වගේ එකක් නේ. හරිම අන්න හරි ඒ ටිකනේ කියන්නේ. එහෙම නිකන් රෂනල් ඩිසිෂන්ස් ටිකක් ගත්තොත් ඒ කියන්නේ ඔය දාන් ඡන්දෙ දෙන්නේ නැතුව ඉන්න මිනිස්සු කියන කතන්දර ටිකක් තියෙනවා බිස්නස් කරන්න බැරි වෙයි. මේ අපිට බස්වල විතරක් යන්න වෙනවා කියන ඔය දේවල් බ්‍රේක් කරන්න යම් කිසි දේවල් ටික. ඒ බයවල් ටික ඇවිල්ලා තියෙන්නේ ජේපී එකට තියෙන බැඳියාවත් එක්ක. බය තියෙනවා. අනිකේ ආයි තින් ප්‍රෙසිඩන්ට් වුණාට පස්සේ හැමෝම කියන එක යට ඉතින් අහන්නත් බෑ නේද? හැමෝම කියන එක අහහ රාජ්‍ය කරන්න බෑ. අන්න හරි. නෑ ආදර විශේෂයෙන්ම මේ වෙලාවේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ පොස් මේ පුෂ් වෙන තැන සහ ඒක වීක්නසස් තියෙනවා කියලා පැහැදිලිව පෙවුණා. අර 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 අපි අර යෝජනා කරේ 21 න් පස්සේ බලන්න කියලා මේ ඉන්ටර්විව් එකක් අර පොලිසිස් හදපුවා. ඒ වගේ එකක් බලපුවම තේරෙනවා ඉතින් කියන්නේ අනුරට ඩිසිෂන් ගන්න වෙනවා කියලා. හරිද? මම දන්නේ ඒවා ගියේ දේවල් සම්බන්ධයෙන් එළිය ලෝකේ බලාගෙන ඉන්නවා. ලෝකේ කියන්නේ සාමාන්‍ය මිනිස්සු කන්ෆිඩන්ස් බිල්ඩ් වෙනවා. හරිද? ඉතින් ඔය වගේ කීපයක් මට ඉතින් හිතුනා ඔයාලට මොනවාරි හිමි දෙනවා නෑ. ඒකත් එක්ක බුණෝ දැන් අර ඔය ජේපී කේ කට්ටිය ගැන කිව්වනේ. නෝ දැන් මෙච්චර කල් කටින්නේ පොලිටික්ස් කරේ. ඔව් දින්නම් පස්සේ දැන් අතින් පයින්ුත් දැන් පොලිටික්ස් කරන්න පටන් ගන්න වෙනවනේ. ඔව් එතකොට ඔය කියපු සමහර කතන්දර ප්‍රැක්ටිකලි කරන්න බෑ කියන එක අපිත් දන්නවා. උදාහරණයට දැන් ඔය හෙලිකොප්ටර් ගැන එමේ සෑහෙන කතන්දර ගොඩක් තියෙනවනේ. හෙලිකොප්ටර් පාවිච්චි කරනවා කියලා අපි මේ කලින් උත් දවසක් කතා කරා. මම හිතන්නේ මේකේ කතා කරේ නෑ. දැන් යාපනයේදී යාපනයට මොක්කරි අදිසි වැඩකට ජනාධිපතිට යන්න තියෙනවා. හතරට මීටිං එක තියෙනවා. මෙතනම 3ට තමයි මේ වැඩවර වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැනේ. හෙලිකොප්ටරේ තමයි යන්න වෙන්නේ යාට. ඉතින් ඒවා පාවිච්චි කරන්න වෙනවා ජනාධිපති කෙනෙක් වුණාම. ඉතින් ඔය මේ ඔය ජේවිපී එකේ ඉන්න මිනිස්සුන්ගේ තියෙනනේ ඔව පාවිච්චි කරාම සල්ලි වේදන් වෙනවා අනම්මනම් ඒ කියන්නේ ඒ ප්‍රැක්ටිකලි ප්‍රෙසිඩන්ට් කෙනෙක් වැඩ කරන විදියටයි ඒගොල්ලන් හිතින් මවාගෙන තියෙන විදියටයි සෑහෙන ලොකු වෙනසක් තියෙනවා කියන එක ඒගොල්ලන්නුත් පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා දැන් ඉස්සරහට. ඒක ඒවා කියන්නේ නෑ ඒව ලේසි කටින් කරන එක හරි ලේසි නේ. ඒවා ඉතින් ඒක සෑහෙන අමාරු වැඩක්. ඉතින් එතන වාඩි වුණාම මේකේ අමාරුව තේරෙන්නේ ඒවට නම් මූණ දෙන්න වෙනවා. ඉතින් මෙච්චර බරපතල කතා නෑ නෑ ඒක දැන් ඒව මේ ක්‍රිටිසිසම් බාර ගන්න කැමති නැති එකක් තියෙනවනේ. ඒම ඉන්නවා නම් ඕගොල්ලන්ට පොලිටික්ස් කරන්න බෑ. දැන් අපි බයිනකොට දැන් අපි අල්ලගෙන දැන් මේ සති ගානක් තිස්සේ කන්නේ මේ එක දෙයක් අල්ලගෙන ඒකෙන් අපිව තාම කරන්නේ මේ අදින් පස්සේ මේ අපි මේ වැඩ ඉවරයිනේ බුණු. ඒක හන්ද ඔය වගේ ඉන්නේපා පොලිටික්ස් කරන්න ආවම පස්සේ කියන එක නම් කියන්න තියෙනවා. ඒක ඇතුළේ ඔය ටොක්සික් ෆෑන් බේස් එක නම් ඇත්තටම ඔව් ෆෑන් බේස් එකට මොකද්ද බුණු කරන්නේ? ෆෑන් බේස් ඇනලිසිස් නෑ කරන්න දෙයක් නෑ. ඇත්තට වෙන දේ බලමු අපි. වෙන දේ කියන්න. ඒ කියන්නේ මේකේ අපි ෆෑන් බේසස් තුනක් තිබුණනේ මේ ඉලෙක්ෂන් එක පුරාවටම. ඔව් අනුරකේ තමයි තිබුණේ ඇත්තටම මේ සෑහෙන ටොක්සික්ම ෆෑන් බේස් එක. ටොක්සික්ම ඒක අනුරත් පිළිගන්නේ ඒගොල්ලෝ පිළිගන්නේ ටොක්සික් ෆෑන් බේස් එක ඕනේ ඡන්දයක් දිනන්න. ඔව් හැබැයි ඒ කියන්නේ දැන් ඒකෙන් තමයි පරිස්සම් වෙන්නේ. හරි ටොක්සික් එකෙන්ම තමයි පරිස්සම් වෙන්නත් ඕනේ. ඉතින් මේ ඉතින් රන්නේ මං කියන්නේ තව කාලයක් තව දවස් 45ක් විතර තව ඡන්දයක් තියෙනවනේ. ඒකත් ඔය ගියා වෙති මං කියන්නේ. ඒ මේකටම ලොකුවට අදාළ නැති වෙයි. ඔය ඒ ෆෑන් බේස් එක හැසිරීම හැබැයි කියන්න පුළුවන්. හරිද? ඒ ෆෑන් බේස් එකේ සාමාන්‍යයෙන් අයි මේ ඉලෙක්ෂන් එක ඉවරලා මාස 6ක් විතර යනකොට ඒගොල්ලෝ ඔයගොල්ලෝ බණ අහන්න යනවා. බණ channel වල තමයි ඒ ගොඩාක් profile comment කරන්නේ. ඔව්. හරිද?
කුරුල්ල බලනවා වෙන නම්ගම් පලතුරු කරනවා හරිද සින්දු විචාර කරනවා සෝෂල් මීඩිය ඇතුලේ ඒ ගහන්ට යනවා. මොකද ඒකල්ලෝ එහෙම ගොඩාක් ඩිෆෙන්ඩ් කරන්න එන්නේ නැහැ. මමකට හොඳම එකක් තියෙනවා පුරුදු මං ගාවද මගේ දන්න මගේම ප්‍රොෆයිල් එකේ ඉන්න Facebook එකේ ඩයරි එකක් ඉන්නවා. ගෝට එන්න කලින් නැගලා කරේ තියන් ගියා. කියන්නේ හොඳට ඉගෙනගෙන PhD එකකුත් තියෙන ඩයල. කියන්නේ ගොනෙක් නෙවෙයි. හොඳට ඉගෙන ගත්ත මිනිස්සේ කරේ තියන් ගියා. මයින්දලගේ මේ වැසිකිලි හොදන්න අඳගාලා තිබ්බ තේත් යනවා බාල්දියක් කරගෙන එහෙම ඩයල් එක ගියා. වැඩේ නාලා ඉවරනන් පස්සේ Facebook පැත්ත පළාතක හොයාගන්න නෑ. දැන් ආයි ඇවිල්ලා ඉන්නවා අර ටික අනිත් පැත්තේ මාරු කරලා ගහගෙන ප්‍රොමෝට් කරගෙන යනවා. 21 වෙනිදා චන්ද කුලටකේ හවස 7:00 ඉඳලා SL blog election live එක බලන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්න. ඔව් නෑ ඕක තිබුණා නේද 2019 දී ගෝඨාභයට 69 ලක්ෂයක් ඡන්ද දීලා ධනාධිපති කරගෙන 2022 මැයි විතර වෙනකොට ඡන්ද දීපු මිනිස්සු හොයාගන්න හිටියේ නෑ. නෑ ඔයගෙන අපිට කල්පනා කරන්න උන අපේ ඡන්දෙන්ද ගෝඨාභය ධනාධිපති උනේ කියලා. එහෙම එකක් තියෙනවා. එහෙම වෙනවා. ඒ කියන්නේ ටොක්සික් ෆෑන් බේස් එක අන්තිමට වෙන්නේ එහෙම. ඒක තේරුම් ගත්තා. අර කිව්වා වගේ බනහන් දෙනවා. ඔහොම ඔහොම කියලා ටික කාලෙකින් ඩිසපිය වෙලා යනවා. ඔව්. ඒ එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ වෙන තැන් වලින් මතු වෙනවා. මතු වෙනවා. අතර ඒක මං කියන්නේ ඒක එක්තරා හැසිරීමක්. ඒක වෙනස් කරන්න බෑ. ඒක එහෙමයි කියලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. දෙවෙනි තව කොටසක් ඉන්නවා. ඒ තමයි UMP ර මේ පාර හිටපු ෆෑන් බේස් එක. ක්‍රින්ජ්ම ක්‍රින්ජ්ම ෆෑන් බේස් එක හිටියේ ඒගොල්ලන්ට. ඔව්. ඒ කියන්නේ මං හිතන්නේ කැම්පේන් අර ඊයේ පෙරේද ගෑස් කැම්පේන් ගෑස් කැම්පේන් කටේ කියන්න බෑ නේද මේ වගේ වැඩ. අපි ගෙවල් වලත් උකට එක එක ඒවා කියනවා. බුණ මට ඇත්තටම දැන් ඔය ෆෑන් බේස් එකේ තියෙන එක තර්කයක් තියෙනවානේ. ඒ තර්කයට මං ගාව තියෙන මේ උත්තරේ තමයි දැන් මං වැඩ කරපු කාලේ මට හිටියා බොස් කෙනෙක්. අපේ එක එක් ආවේ නෑ වැඩට. මේ එයාට ඕන වුණා රිපෝට් එකක් ගන්න. මගෙන් ඇහුවා මේ අරු ඇවිල්ලා ඉන්නවද? මං කිව්වා ඌ නිවාඩුනේ බොස්. එතකොට ඒ රිපෝට් එක ගන්න බැරිද? නෑ බොස් ඌ තමයි ගන්න. කියන්නේ ඒ ඌ නැත්තම් ගන්න බෑ. හෙට එනවා. අදිසිං ඌ හෙට මලුත්. එදා ඉඳලා මම ඕනම දෙයක් බලන්නේ ඒ මිනිස්සයා මලොත් ඒ වැඩේ වෙන්නේ කොහොමද කියන පැත්තෙන් තමයි මම බලන්නේ. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ව විශ්වාස කරලා විතරක්ම නම් වැඩ කරන්නේ ඒක හරි භයානකයි. ඒක එදා මම ඉගෙන ගත්ත පාඩම අද වෙනකන් කවුරුරි මට මොකක් හරි කිව්වොත් මං අහන්නේ ඒ මිනිස්සයා මලොත්. හොග්ගාලා කියලා. පුළුවන්. ඕන වෙලාවක පුළුවන්. සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියන් ඉන්න එපා ඕනම වෙලාවක. ඒ ෆෑන් බේස් එකට තමයි ඒ ෆෑන් බේස් එක මෙහෙම ඒ ෆෑන් බේස් එකේ අනාගතය හොඳයි. මොකද ඒගොල්ලෝ තමයි ඉගවට ට්‍රොල් කට්ටියට මාරු වෙන. ට්‍රොලින් පැත්තට යන්නේ සහ ඒගොල්ලෝ තමයි ඒ කියන්නේ දැන් යන්නේ පුළුවන් ශ්‍රී ලංකාව කියලානේ 21 වෙනකොට බැරි වුණානේ ශ්‍රී ලංකාව. මාස 6-7කින් ඔක තමයි අපි කිව්වේ ශ්‍රී ලංකාව කියන්න පුළුවන් තැනට ඒගොල්ලෝ එනවා. ඒක දැක්කනේ දැක්කනේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ශ්‍රී ලංකාව. හොඳ වැඩේ ශ්‍රී ලංකාව. ඒක හරි. හරි. තුන්වෙනි අය ඊට පස්සේ තුන්වෙනි එක තමයි අසරණම ෆෑන් බේස් එක. සජිත්ගේ. මොකද කිසිම දෙයක් කන්ෆිඩන්ස් අතුව කියන්න බෑ. තේරෙන්නේ නෑ. හෙට හානවනේ. ඔව් මේ දැන් ඩිෆෙන්ඩ් කරන කෙනෙක්ට වෙද්දී හානවා. දැන් උදාහරණයක්. නෑ නේද ඇත්ත මේගොල්ලෝ. නෑ පස්සේ ඇත්තටම සජිත්ට ෆෑන් බේස් එකක් නැතුවගේ නල් ඇන් වොයිඩ් නොයි ෆෑන් බේස් එක. ඩිස ඇත්තටම එනේ ඒක තමයි මම හිතන්නේ අසරණම වුණු ෆෑන් බේස් එක. ඒ කියන්නේ කොටින්ම දැන් හිතන්නකෝ සජිත් ඊයේ කිව්වා කියලා රැස්වීමක අපි ආයි වෙන එකෙක්වත් ගන්න නැහැ කියලා උදේ බලනකොට නිවුස් එකක් තියෙනවා මොකෙක් හරි අරන් කියලා. දැන් ඒක වුණානේ නේද? සැලුන් දොරක් මෙහෙ නැහැ කියලා පහුවෙන්ද ගීතනක්ක ස්ටේජ් එකට. දැන් එහෙම ඒක තමයි මම හිතන්නේ අසරණ මූ ෆෑන් බේස් එක. ඒගොල්ලෝ ඉතින් එහෙම ලොකු ෆෑන් බේස් එකක් ඇත්තට නැහැ ඇත්තට. ඒගොල්ලන්ට අර එකතු වෙච්ච ෆෑන් බේස් ඉන්නවනේ. ඒගොල්ලන්ටත් ඒ වැඩේම නේද උනේ. චන්දර කලින් කියන්නේ සජිත් කියන්නේ මෙහෙමයි සජිත් කියන්නේ ටින්ටින් ගගා ඉඳලා අන්තිමට අසරණ වුණා සෑහෙන. ඒ පැත්තට ගියාට පස්සෙත් ඒක ඩිෆෙන්ඩ් කරන්න බැරි ගන්න අසරණ. ඔච්චර කිව්වද කියන්නේ මම දැක්කා රවුෆ් හකීම් කොහරි ස්ටේජ් එකේ කතා කරද්දී මේ සජිත්ගේ නම පැටලිලා චන්දි රනිල් වික්‍රමසිංහට දෙන්න කියලා මොක්කරිකකුත් සජිත් ගන්නට කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම් පැටලිලා. ඒ කියන්නේ ඒක ඔයගොල්ලෝ තව විදිහකට බලා ගන්න පුළුවන්. ඕනම කෙනෙක් සජිත්ට බර දාලා ගහන්න ඩිෆෙන්ඩ් කරන්න කවුරුත් එන්නේ. ෆේක් ප්‍රොෆයිල් කීපයක් කැරෙන්න. ඔව්. ෆේක් ප්‍රොෆයිල්ස් කීපයක්
තියෙනවා. ඒ වෙති ඒක ඡන්ද කාලෙන් ඉවරයිනේ. ඩිෆෙන් කරන්න යන්න කාට හරි හිතනවා නම් ඒ හිතනකොට අනිත් පැත්තට එනවා. හිත මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කන්ෆිඩන්ස් නැහැ. කියන්නේ තනි අර අර රසික ලියලා තිබ්බ එක තමයි තනි ලයින් එකක් නැහැ. පෙනී හිටින දෙයක් නැහැ. අර සෙන්ටර් කරපු කෝස් එකක් නෑ. දැන් රනිල්ට නම් අඩුම ගන්නේ අර ආර්ථික කැලලවක් තියෙනවා වටේ කරකෝ කරකෝ ගොඩ දා ගන්න. මොන කතාව කිව්වත් කරකෝල කරකෝ එතනට කියනවා. ඒ ප්‍රේමදාසගේ පුතා කියන එක විතරයි. එච්චරමයි තිබුණේ. ඒ අසරණකම ඒ ඔඩියන්ස් එකෙත් තිබුණා. ඉතින් ඒ ඔඩියන්ස් එක ගැලපෙනවා මගේ තාත්තා කවුද? ඒ ඔඩියන්ස් එකට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ ඔඩියන්ස් එකට කවමදාවත් අර අර දෙකම කරන වැඩේ කරන්න බෑ. හරිද? මොකද කියන්නේ සාමාන්‍යයෙන් අපි සෝෂල් මීඩියා වල දකිනවනේ නිකන් ෆෙලසිස්. මොනහරි වෙන කෙනෙකු විවේචනය කර ඔයාලගේ කියන සජිත් ඒකට මෙහෙමනේ කිව්වේ කියලා සදාකල් ඒක උඩට එනවා. සදාකල් අසරණ ඔඩියන්ස් එකක් බවට පත් වුණා මේ SCP ඔඩියන්ස් එක. ඒක විතරයි මට මෛත්‍රීපාල තරම් නෑ නේ බ්‍රෝ. මෛත්‍රීගේ ඔඩියන්ස් එහෙම උනේ නෑ නේ. නෑ මම කියන්නේ මෛත්‍රීපාල තරම් සජිත් ට්‍රොල් නෑ. මෛත්‍රීපාල ට්‍රොල් වුණා කියන්නේ ඔය ලෙවල් එකෙන් නෙමෙයි නේ. මෛත්‍රීපාලව ඇත්තටම බලෙන් ට්‍රොල් කරා ඒ වෙලාවේ තිබ්බ පොහොට්ටු මේ කැම් ෆෑන්ස් නේ. අනික මේමනේ ඇත්තටම සමහර දේවල් මෛත්‍රීපාල දන්නේ නැහැ නේ. මෛත්‍රීපාලගේ මෛත්‍රීපාලගේ ට්‍රොල් උනේ මෛත්‍රීපාල බත් කාපු විදිය. එහෙම නැත්නම් මෛත්‍රීපාල කවි කියපුවා වෙඩින් වල ගිහිල්ලා ස්තුතිලා ඒ වගේ වැඩි ගතියවනේ. මෛත්‍රීට උනේ මෛත්‍රියාවේ සීලරතන හාමුදුරන්ගේ ලයින් එකේ. එහෙනම් එහෙම ලොකු එකක් නෙවෙයි. අනිතේ මෛත්‍රියේ සිංහල විතරයි පුළුවන්. මෑට ජපනිස් පුළුවන්. මේ ඉංග්‍රීසි පුළුවන්, සිංහල පුළුවන්. අනිත් අයට බැරි ඉංග්‍රීසියක් කියන්න පුළුවන්. ඇබ්‍රෝ තව එකක් මේ දැන් අනුරාවහම කරයි කියලා. දැන් ගොඩාක් වෙලාවල් වලට ඉතිහාසෙ පුරාම අනුර ආපු එකක් නෙමේ. දූෂණයට එරෙහිව යා වැඩ කරනවා. හොරුවල්නම කියන එකටත් වඩා මේ දූෂණයට මේ උඩගෙඩි දුන්නු ඒකට දායකත්වය දුන්නු මිනිස්සුන් වෙයා මේ අල්ලනවා. එහෙම තමයි අපි මිනිස්සුන්ට පෙන්වන්නේ අපි මේ වගේ මේ ආණ්ඩුවක් කියලා. ඉතින් ඒකත් දිනසි පළවෙනි දිනසි ඇතුළත මං හිතන්නේ මං හිතන්නේ ඒකට දෙගොල්ල පුෂ් කරයි. ඒ කියන්නේ අනිත් ගන්න පුළුවන් පළවෙනි පියවරයන්වත් strategically ඒ කොටස උස්සගෙන අනිත් කාරණා යටට ගනීවි. මොකද ඒක ඒගොල්ලෝගේ strong suit එකක් නේ. ඔව් ඒකයි. හැබැයි බ්‍රූනෝ දැන් මේ දූෂණය ගැන කතා කරද්දී ඇත්තරම දූෂණය දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා කරන දූෂණයට වඩා මේ ආණ්ඩුවේ ඉන්න නිලධාරීන් කරන දූෂණයනේ ලොකුම ගේම් එක තියෙන. ඒ ඔක්කොම වෙයි. ඒක ගහන්න පුළුවන්ද? මම හිතන්නේ මෙන්න මෙහෙම එකක් වෙයි. මං නිකන් මේක මට මම මේක උදා අපි දේශපාලනදී අපිට කියව ගන්න වෙන ඉතිහාසෙ එන්නේ 2015 ආණ්ඩුව පත් වෙච්ච ගමම්ම මේ FCID එක හදන වැඩේ පටන් ගත්තනේ. මේගොල්ලෝගේ පත්වීමත් එක්කම ඒ වගේ ලොකු දූෂණ විරෝධී කොන් එකක් එළියට ඒවි. එතකොට NDT එකක් ඇතරේ අලුත් පැමිණිලි වැටේ, ඉන්වෙස්ටිගේෂන්ස් එයි, ෆයිල් එළියට එයි, කරප්ෂන්ස් ගැන ස්ටෝරිස් එළියට එයි. මම දන්න විදිහට දැන්ටමත් මේ කවුද එක විතර මේ ඒව හැම එළියට එයි. එතකොට සෑහෙන ඒ කියන්නේ ස්ටෝරිස් ගොඩක් එළියට එයි. ඒ ඕක තමයි මම හිතන්නේ ආරම්භය. මට පේනමානේ ඒ ආරම්භයේ මිනිසුත් කන්වෙන්ස් වෙයි මේගොල්ලෝ මෙහෙම වැඩක් කරනවා කියලා. ඒතර ඒ අතරතුර දේශපාලක්ෂ පිරිසක් රටින් යාවි. ඔව්. හරි. ඒ කියන්නේ ඕකෙන් දෙන්නේ තුන් දෙනෙක් විතර සමහර ඇතුළටත් යයි. කීප දෙනෙක් ඇරෙස්ට් වෙයි. කීප දෙනෙක් සම්බන්ධයෙන් ඉන්වෙස්ටිගේෂන් තදට යයි. ඒක පොඩක් ෆාස්ට් ට්‍රැක් වෙයි. ඕක ඇත්තටම නිකන් 2015 ආණ්ඩුවේ මුල් කාලේ ආය රිපීට් වෙනවා වගේ නේද වෙන්නේ. රිපීට් වෙනවා වගේ වෙයි. එතකොට ෆෑන් බේස් එක පැත්තෙන් වාට හිතෙන්නේ නැද්ද 2019 ආපහු මුල් කාලෙදි රිපීට් වෙයි කියලා ෆෑන් බේස් එකේ වැඩ ටික. එහෙම වෙයි. ඔය ෆෑන් බේස් එකම නම් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අර අපි ඒක ඕක පළවෙනි දවස් 45ට නම් ඕක වෙයි. නෑ කියන්නේ අර චිත්‍රාන්දින කැලලා අය කරන එකක් නෑ. නිකන් රජයේ ආයතන වලට ගිහිල්ලා ෆෑන් බේස් එකෙන් වැඩ හරියට වෙනවද කියලා බලන ඒවා වගේ ඒ වගේ පොඩි පොඩි ෂෝස් ටිකක් එයි නේද මම හන්දෙන් පස්සේ. ඒ අනිත් එක තමයි NPP ආණ්ඩුවේ මෙතන අපේ Patreon එකේ ඩිස්කෂන් එකක් යනවා අගමැති කවුරු වෙයිද කියලා. ෂෝට් ටර්ම් ඉතින් අගමැති පාර්ලිමේන්තුවේ නෙපත් කරගන්න වෙන්නේ NPP එකේ මේ ඉන්න කෙනෙක් නෙපත් කරගන්න. දැනට ඒගොල්ලෝ මම දැක්ක එදා විජිතත් කියලා තිබ්බ මේ මෙයාව හරිනේව දානවා කියලා ෂෝට් ටර්ම් හරිනේ සමහරට පත්. කවුද අනුර වෙනුවට ඇතුළට යන දන්නේ? අර නමක් තිබ්බ දාලා. ඒ නමක් තියෙනවා ඒ කෙනෙක්. දාලා තිබ්බ ඒගොල්ලන්ගේ වැඩිපුර සාමනාපගත එක්කෙනෙක්. දවස් 40 ගන්නනේ ඒක යාවි. ඉතින් හැබැයි ලොง ටර්ම් අගමැති කම දිහාවේ මං හිතන්නේ ඔව් මට නම් පේනවා මෙහෙම මම හිතන්නේ ටිල් වින්නෙන්ඩත් ඉඩ තියෙනවා. මදිද ඔයාට?
මදිද? අය ටිල්වින් දාගන්නේ. මේ එයා එන්නේ නැහනේ පොලිටික්ස් වලට. අධ්‍යාපන නායකයා විදියට. එයා ඇඩ්මිනිස්ට්‍රේෂන් වැඩ කරන්නේ නෑ. නෑ මම කියන්නේ ඒකට හේතුව දැන් මේ වෙලාවේ අඩු කියන්නේ මේ වෙනකන් වැඩේ ඇදගෙන නෑ. සහ එයාට කන්ට්‍රෝල් නේ. අනිත් බහුතරයේ තියෙනවනේ නේද? එහෙන එයාට තියෙනවනේ එයාට යම්කිසි දේශපාලන විනයක් තියෙනවා. අනිත් අය එයා කියන දේ අහන හැමෝටම ලීඩර්ෂිප් එක පෙන්වලා තියෙනවා. බොහොම හම්බල් කැරක්ටර් එකක්. මේ ඉතින් අනිත් එක තමයි මේ වෙලාවේ NPP එකේද මේ වෙලාවේ සයිනින් පව එක පවා තියෙන්නේ NPP එකේ චතුරංගලගේ තාත්තගේ ළඟ තියෙන්නේ. එහලා බේසිංහ ළඟ තියෙන්නේ. ඉතින් එතකොට එහිම තියෙනවා. ඔය වා කියන්නේ ඔය කවුද දිනේෂ් ගුණවර්ධන එහෙම නැත්නම් දීමු ජයරත්න එහෙම නැත්නම් රත්නසිරි වික්‍රමනායක ඒ වගේද සිරිමාව එහෙමද ඒ කියන්නේ ගරු තනතුරක තියයි කියලාද දැන් දීමු ජයරත්න අගමැතිකමට පත් කරේ මේ වෙලාවේ ඒක බලය දෙන්නගේ තියෙන සිනර්ජි එකනේ වැඩ කරන්නේ හ්ම් කියන්නේ අගමැති තනතුරේ ඉන්න කෙනා කොච්චර කියන්නේ ඕන පැසිව් තියන්න පුළුවන් හරි විදායකය නෑ අරයා ගොඩක් ඇක්ටිව් තියනන්ද මෙයා නිකන් පොඩි අර චීෆ් ගෙස්ට් වගේ එහෙමත් වෙන්න පුළුවන් ඒක තමයි ඒක ඉතින් සම්පූර්ණ ඉස්සරහ පුටුවක් තියලා එහෙම වෙන්නත් පුළුවන් ඒ වගේ අර මේ ඕනම මේ ආයතනයක් විවෘත කරන්න අර පටි කපන්න විතර තියන් ඉන්න අගමැතිලා නේද පොඩි සිම්බොලික් අගමැති කෙනෙක් හැබැයි තව එකක් තියෙනවා මම ඒ කියන්නේ මේ වෙලාවේ අනුරත් එක කරට කර වැඩ කරන්න ඕන නම් මම කියන්නේ ડોක්ටර් නලින්ද හොඳයි ඒ උනාට ප්‍රොබබිලිටි එක වැඩි මේ කවුද එක්කෝ මට හිතන විදිහට නෑ මෙයා හරි මේ මොනවාද හඳුන් නෑ විජිත අගමැතිකම විජිත කියන පෙනුම තියෙනවා අගමැති ඔව් ඔව් නේ විජිත තියෙනවා පොඩි අගමැති පෙනුම තියෙනවා අර ෂර්ට් එක ඇඳනවා මෙන්ටලේ අපිට නේද අමාරුක අදගමෙන්ඩලේ අපිට නේද මොනවද නෑ නේ අපි මේ කියන්නේ අපි මේ කියන්නේ නෑ නෑ මේමන ඉතින් අපේ රට රෙප්‍රසෙන්ට් කරලා දැන් ඔයා හිතන්න ටිල්වින්ද අපි අගමැති කරලා වෙන රටකට යවන්න අගමැති උනාට පස්සේ යාළගේ විතරක් නෙවෙයි අපිත් අගමැති කියනවනේ දැන් ටිල්වින් අගමැති කෙනෙක් කරලා රට යවන්න බෑ කියලාද ඔයා කියන්නේ යවන්න පුළුවන් එහෙම කතා කරන්න එපා යවන්න පුළුවන් හා 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 නෑ නෑ මේ අපි කතා කරන්නේ දැන් යාළා බලය හමුනාට පස්සේ ඒගොල්ලෝ අපිත් අගමැති අපේ ජනාධිපති කියන්නේ ඔයෝ එතන අය අපි කැමති ඒවම ගිල නෝන්ඩි වෙන්න තැනකට මම මෙන්න මෙයාගේ මයික් එක වහන්න ගන්න මේ යාම ආ උඹට මෙහා ඈ මෙයා පාවලදී අන්නරේ හැබැයි ඉතින් මංගල සාහියෝ එක්ක හෙලිය වගේ නෙවෙයිනේ පාවදිනවා එලින්ම පාවදිනවා පාවදුනට අවුලක් නැහැ ඒකට මේ අපි ගාව බඩු තියෙනවා පෙන්නන්නද අපි ගාව බඩු තියෙනවා හරි right ඊට පස්සේ තව ටිකක් තියෙනවා අද මම එහෙම කියන්නේ අපි ආසයි අද වෙලාව ටිකක් වැඩිපුර ගියාටත් කමක් නැහැ අද පැය දෙකම කරමු තවත් දෙකකට IDD ඉල්ලලා දවස් කීපයකට කරදර කරන්න එපා හරි මේමයි ඕගොල්ලන් හරියට ආණ්ඩුව කරොත් අපේ බිස්නස් එකත් බංකොලොත් කරන්න බෑ ඒක කියන්න බෑ ඒක කියන්න බෑ බ්‍රෝ ඒකේ පානේ මම ටික එකක් දාලා ටික එකක් දාලා කියන්න බෑ එතකොට ඒක ඉතින් නෑ නෑ අරක අර නම අරක තේනවා නේ ඔව් වන්සෙල් ආ ඒක ඕ ඕ හරි හරි ආ ඊට පස්සේ තව තියෙනවා නේද කියන්න තව තියෙනවා මේ ඡන්දේ අතිවිශේෂයි මේ ටික නම් ඒ කියන්නේ මේ 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 මේක ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් sorry මේ සෝෂල් මීඩියා කොටසක් තියෙනවා තව එකක් කියාගෙන යන්න ඒ තමයි සෝෂල් මීඩියා වලට මේ පාර සෝෂල් මීඩියා කැම්පේන් වලට සමහර මිලියන 6-7 දීලා පේජ් ගත්තා බර ගණන් වියදම් කරා කැම්පේන් වලට බූස්ටිං වලට ඩොලර් ලක්ෂ 1.2 වියදම් කරා හරි එතකොට ඉතින් ඕවර් ස්ට්‍රැටජයිස් කරන කට්ටියක් ඉන්නවනේ බූස්ටිං හරි එතකොට මේ අය මාර පාඩමක් ඉගෙන ගන්නවා මම මේ කියන සිනාරියෝ එක සිද්ධ වුණා සෝෂල් 1:1 නෑ ඒකත් ඒ ඔක්කොම ඇතුළුව ඒ තමයි නිකමට හරි සීලරතන හාමුදුරුවෝ සැලකිය යුතු මට්ටමකට ආවොත් හරි සීලරතන හාමුදුරුවෝ නාමල් පහු කරගෙන ආවොත් හරි ලංකාව පුරා ඇත්තට මේ වෙන මුකුත් හින්දා නෙමෙයි සෝෂල් මීඩියා වල තිබුණේ ඕගනික් රීච් එක හරිද ඒක කෙනෙකුට කියන්නේ ඕගනික් වෛරල් ට්‍රෙන්ඩ් එකක් හරිද ඉතින් ඒක ගැන ඒක එහෙම වුණොත් එහෙම
එකන ඇතර දෙම ගොඩක් අය තමඟ පොසිෂන් කරගන්න හැදුවත් රෙසිස්ටිං එක විදිහටන අනිත් මේ එකෙක්වත් එපානම් මට දෙන්න ඔය ගොඩක් අය දිනන් නෑ කියලා දැනගෙන හිටපු අපේක්ෂකයෝ තමන්ග පෝෂන් කරගත්ත රෙසිස්ටන්ස් එක විදිහට රයිට් තර රෙසිස්ටන්ස් එක ඉතාම ලස්සන්ට පොසිෂන් කරගත්තු කෙනා තමයි එහෙම ගත්තොත් සීලරතන හැමදෙට ඒතර අනිත් අය අනිත් මා අර ඇඩ්වර්ටයිසිං ලොකු කට්ටිය පකි වලකේ කට්ටිය කිව්වා හරි එහෙම කට්ටිය සම්පූර්ණයෙන් හොම්බෙන් යනවා ඒ රෙසිස්ටින් එක මේ ලෙවල් එකට ඇවිල්ලා පොසිෂන් වුණා. ඒක මම බ්‍රූනෝගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනද මේ පාර මේ බල්ලට එහෙම අයටත් තරු පේනවා මේ ඔව් චන්දෙන් පස්සේ සීල රතන අරේම ගත්තා නේද? සීල රතන හිමි. ඔව්. දැන් බ්‍රූනෝද මේ පාර බල්ලටයි පූසටයි ගුණාටයි බූරුවට හැමෝටම මේ කැම්පේන් කරන්න දුන්නනේ. ඔව්. එතකොට මේගොල්ලන්ගේ මේ ඔයා කියපු ඒ පොසිෂනින් එකේ කවුරු හරි උඩින් නම් මේ 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 කැම්පේන් එක ස්ට්‍රැටජයිස් කරන්නේ යාගේ යටතේ නෙවෙයිද මේ ටික ඇත්තටම වෙලා තියෙන්නේ මේක නිකන් ඔයාලට පුළුවන්ද මෙන්න ඔයාලට 5000ක් දෙන්න ඔයා කියලා කැම්පේන් එකක් එහෙම තමයි එහෙම තමයි මේ පාර කරලා තියෙන්නේ නේද එහෙම වුණා මේගොල්ලන් කවුරුත් පොසිෂන් වෙන්නේ නැහැ නේද කොයි එහෙම තමයි ඒ කියන්නේ සෙන්ටර් එහෙම තමයි උනේ ඒකට ඒකට හේතුව නම් අපි මං හිතන්නේ මුල ඉඳලම කිව්වා ඒ කියන්නේ ඒගොල්ලෝගේ එකලොන්ගේ ඒ කියන්නේ ඒගොල්ලෝගේ රීඩ් එකේ ප්‍රශ්නයක් තියෙන එක කියන්නේ ඒගොල්ලෝ රීඩ් කරේම වැරදි මං කියන්නේ අරගලයට පස්සේ තිබුණු මේක ඇත්තට අද කියන්න ඕන එකක් නෙමෙයි එදාට කියා ගන්න ඕන එක يعني සෙන්ටිමන්ට් එක ගත්තේ නැහැ කියන එක විතරයි මගේ අදහස. ඒ තිබ්බ සෙන්ටිමන්ට් එකට රෙස්පෙක්ට් කරා නම් අඩි දෙකක් පස්සට ආවන. සමහර වෙලාවට මේක ගොඩ දාන ප්‍රශ්නේද? අප්‍රෝච් එකම. ඒකට. ඔව් අප්‍රෝච් එකම වැරදි කියලා මගේ නම්. දැන් උදාහරණෙත් නිකන් හරි කියමු මේ වැරදි ටික සම්පූර්ණයෙන්ම දැන් ඔය මම දැක්ක අදත් නාමල් මොකද්ද බයිලා ටිකක් ගහලා තිනවා. මේ එහෙම නැතුව නාමල් ඇවිල්ලා කඳුළු බින්දු දෙක තුනක් හාලලා මේ අපේ පවුලෙන් මේ රටට වෙච්ච දෙයට සමාවෙන්න මම මේක ගොඩ දාලා දෙන්නම් අම්මේ තාත්තේ කියලා කරලා තිබ්බනම් සමහර විට වෙනස් වෙන්න ඉඩ තිබුණා. වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඔව්. ඒ එහෙම දේවල් තිබුණා. ඉතින් ඒවා ඉතින් bold moves. ඒ කියන්නේ ඒවා මේ ඇඩ්වයිසර් කෙනෙක් ලේසියට ඇඩ්වයිස් කරන්නෙත් නැහැ accountable වෙන්න දෙපෙයි. හරිද? එතකොට ඒවා තනියමත් හිතන්න ඕනේ. ඉතින් ඇඩ්වයිස් කරන කෙනෙක් ටිකක් කොහොම openly ගහලා එයාට decide කරන්න ඕනේ. ඒවා ඉඩක් තියෙනුනේ දෙක. තියෙන කෙනෙක් ඔව් වෙන්න ඕනේ. එතකොට ඊගාව එක තමයි ඇඩ්වර්ටයිසිං සම්බන්ධ මාස් මීඩියා වලට වෙන වැඩේ. සජිත් පෙරදුනොත් හරිද? අර හිරු එක අර මේ පොසිෂන් කරන් ඉන්න තැන තමන්ට රටේ මතය වෙනස් කරන්න. මං කියන්නේ මේක ඇඩ්වර්ටයිසිං ඇන්ගල් එකෙන් හිතලා බලන්නකො. ඇඩ්වර්ටයිසර්ස්ලා ගොඩක් තොරනනේ. ඔව් මං කියන්නේ ඒක මාර බ්ලැක් මාක් එකක් වෙනවා. බ්ලැක් මාක් එකක් කියන්නේ ඇතරේ මුකුත්ම කරන්න බෑ. මං කියන්නේ අනිත් පැත්තේ නයා ගන්න ඡන්ද ප්‍රමාණය. හරිද? නයා ගන්න ඡන්ද ප්‍රමාණය. ඒගොල්ලෝ කිව්වොත් පාට් මේ පාට් අඳින්න කියලා රටක් මේ පාට් අඳින්න පුළුවන් කියලා නේද? අනේ ඒ කියන්නේ ඒගොල්ලෝගේ බලය හරියටම මේ පාර පුළුවන්. දැන් හැමදාම ඔය සමීක්ෂණ වාර්තාවල ඉන්නේ ඒක කියන්නේ. සමීක්ෂණ වාර්තාව දැන් මං කිව්වේ 3 දෙනාම දිනවනේ. ඒවා අපිට ඇවිල්ලා තියෙනවා කෙනා එවලා තියෙනවා. ඉතින් ඒක අපි කොහෙන් හරි ප්ලෑන් කරයි කියලා. මාධ්‍ය ආයතන තමයි නායකයෝ හදන්නේ කියලා නේ. අපි කීකේ හිටියේ. ඒතර යන්නේ නැරටිව් එකම වෙනස් වෙනවා සහ හරියටම මෙෂර් වෙනවා. එහෙනම් මේ අහවල් channel එකට influence කරන්න පුළුවන් මෙන්න මෙච්චරකටයි. හැබැයි නයාට පුරුණ මේම එකක් නේද? නයාට තමන්ගේ campaign එක කරගන්නත් ඕනේ. අනිත් campaign වල සල්ලි ගන්නත් ඕනේ කියන එකක් එක්ක යා කියලා නේද? ඒ උනාට නයා එහෙම බර දැම්මා. ඒ කියන්නේ තමන්ගේ එකට බර දැම්මා. ඒ කියන්නේ campaign වල ගෙදන් කරන්නේ. News මෙහෙමනේ. එතකොට එහෙම නම් තියෙන්න ඕනේ news එකට බර නැහැ කියලා තමන්ගේ. හරිද? මේ දැන් ඕනම channel එකක් තමන්ගේ position කරගන්නේ news එක තමයි බරම එක කියලා. නේද? ඔව්. බරම එක එතන ඔපිනියන් එක ලීඩ් කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ ඒක ඇතුලේ ලොකුම මේ ස්පේස් එක අරගත්තට පස්සේ ඒකෙන් එන රිටර්න් එක තමයි මම කියන්නේ ඉලක්කම් වලට කන්වර්ට් වෙන්නේ. ඡන්ද විදිහට කන්වර්ට් වෙන්නේ. එතකොට ඒක කන්වර්ට් වුණා. ඊට අමතරව ඩිජිටල් උත් කරලා දෙනවා. කියන්නේ ඒගොල්ලන්ට ඩිජිටල් ඇසට් උත් ගොඩක් තියෙනවා. ඒවත් පාවිච්චි කරලා මම දැක්කා ඩිජිටල් ඇසට් උත් පාවිච්චි කරන සැලකිලි ප්‍රමාණය. එතකොට මේ ඩිජිටල් ඇසට් උත් ගොඩාක් ඒවා පාවිච්චි කරලා ඒගොල්ලෝගේ රිටර්න් එක ඔච්චර නම් හරි එතනින් ඇවිල්ලා ඊට පස්සේ ඇවිල්ලා මොන බයිද ගැහුවත් එයාව කවුරුත් සීරියස් ගන්න නැහැ. එතකොට ඇත්තටම ගිය පාර අර මේ ගෝට දිනපු වෙලාවේ ක්‍රෙඩිට් එකත් ඇත්තටම එයාගෙන් ගැලවිලා යනවා. ඒක සමහරලාට විමල්ලාට ක්ලේම් කරන්න පුළුවන් දැක්කනේ අපිට. දැන් ඒගොල්ලොත් එකට ඉන්නේ නේ වෙන කන්නේ. එතකොට ඒකත් හොඳයි. ක්ලේම් කරන්න පුළුවන්. ඒකත් හොඳයි. එතකොට විමල්ලාටත් ලංකාවේ දේශපාලනය තිබ්බයි කියලා හිතාගෙන හිටපු තැන පේන. ඒ කියන්නේ විමල්ගේ කටේ පවර් එක කොච්චරයිද කියලා හරියටම හොයාගත්තා යගේ මේකෙන් පස්සේ. හැබැයි ලොකුවට හැබැයි දඟලුවෙත් නෑ නේද විමල් මේ පාර? නෑ ඉතින් අර දඟලන්න බෑ. රෙද්දක් හන්දන් දඟලන්න බැරුව ඇතිනේ. හැබැයි ඉතින් එහෙම ඉතින් ඇඳගෙන නේ මේන උත්තරකල් දඟලුවේ. හැබැයි ඉතින් විමල්ට ලොකු පාඩුවක් ඒක. ඔව් නේ. පෞද්ගලිකව යාට ලොකු පාඩුවක්. ඔව්.
අනිත් කාරණාටිකටත් යන්න. ඒක මම මාර මාසාවෙන් බලන් ඉන්න එකක්. මොනම තත්ත්වයක් උඩද හරි එන ඒක හරියටම ඉලක්කමක් විදිහට කැරකෙනවා. කියන්නේ මං හිතන්නේ ඇත්තටම ඔය LMRB අර එහෙම ඒවට වඩා මේ ප්‍රතිඵලය තමයි අරන් යන්න ඕනේ. මේ තමයි අපේ රිටර්න් රේටින්ග්ස් කියලා. හා නැද්ද? මම හිතන්නේ channel දෙකම අපේ රේටින්ග්ස් කියලා අරන් යන්න ඕනේ මේ දෙක. ඔව්. එහෙනම් මං කියන්නේ අරකෙනම් ගැප් එකක් තියෙනවා. දැන් අඩුම ගානේ සජිත් ගියපාර ලක්ෂ 29ක් ගත්තා. 29 ඉඳලා මේ අරගොල්ල වැඩි කරපු ප්‍රමාණය නේද? දැන් සජිත් ගෝටක් එකේ වෙලා 29ක් ගත්තා. අපි ඇසියුම් කරමුකෝ ලක්ෂ 29 හරි 26 හෝ ඒ ගාන තිබුණා කියලා. ඡන්ද නෑ ගෝටගේ ගෝටත් එක්ක හැප්පෙනකොට ඡන්ද ලක්ෂ 55ක් ගත්තා. ඒ 55 ජනාධිපතිවරණය මහමැතිවරණ ඡන්ද ලක්ෂ 27යි ගත්තා. ඔව් මම කියන්නේ 27 ඉඳලා වැඩි වෙන ප්‍රමාණය තමයි මං හිතන්නේ ඔව් අයිති වෙන්නේ. ඔව් නෑ ඒ 27 ඉඳලා වැඩි වෙන ප්‍රමාණය ඔය නාලිකාවේ පවර් එකයි ඒකේ රේටින්ග්ස් කොච්චරද කියන එකයි ඔය ඒ අනිත් පැත්තේ ඉඳන් ආපු ඒකේ ඔක්කොම වියත්මකට කොච්චර මේකක් තියෙනවද කියන එකයි ඔක්කොම ටික මැනගන්න පුළුවන් ඒ නම්බර් එක බෙදා ගන්න ඕනේ නම්බර් එකක් රයිට් හරි ඊගාවට මට මේ ඉලෙක්ෂන් එකේ වැදගත්ම එක මේක මං හිතන්නේ මේ කොටස නම් මං හරිම ආසාවෙන් බලන් ඉන්නේ මොකද ලංකාවේ සතිශය තියෙනවා මේ අපි මේක කතා කරලා තියෙන අවස්ථා ගණනාවකම අපි කතා බහ කරලා තියෙන එකක් තමයි පොලිටිෂියන්ලා ඉන්නවා මේගොල්ලෝ මම කියන්නේ මේක කෙනෙකුට ඉගෙන ගන්න මේ කේස් ස්ටඩි එකක් ඒකයි මම මේ කතාව කියන්නේ මේ අර කලින් දෙකම කේස් ස්ටඩි මම කියන්නේ සීලරතන හම්දුරු කේස් ස්ටඩි එකක් ඊට පස්සේ අර මාධ්‍ය නාලිකා කේස් ස්ටඩි එකක් මම මේ කියන එකත් කේස් ස්ටඩි එකක් රයිට් අපි පොලිටික්ස් දිහා බලන විදිය කරන විදිය කියන්නේ දැන් මේ වෙලාවේ අලුතෙන් දේශපාලනට ඉන්න අය ඉන්නේ ඒගොල්ලන්ට ස්ට්‍රැටජි ඒගොල්ලෝ බලන් ඉන්න ඕන තැන ඒ තමයි විශේෂයෙන්ම මහින්ද අමරවීර ආසනේ කොහෙද මං හිතන්නේ යා මේ ඩිස්ත්‍රික් එක හම්බන්තොට ආසනේ මං හිතන්නේ තිස්ස මහරාම වෙන්න අපි පොඩ්ඩක් ඒක ක්ලෝස්ලි මොනිටර් කරන් ඉන්න මහින්ද අමරවීරට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මහින්ද අමරවීරගේ සීට් එකේ එයා සපෝට් කරන එක්කෙනාට මොකද වෙන්නේ? ආරේටම හරි. ඒක බලන් ඉන්නේ කත්ත මාරම වැදගත්. මහින්ද අමරවීර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කොතර සඳරන් දෙනවද තමන්ගේ සීට් එකේ? සීට් එක. ගෑස් එකට වැටෙන ඡන්ද. ගෑස් එකට වැටෙන. ඊගා එක තමයි නාවල පිටිය. ඒ කියන්නේ මහින්ද අනන්දලුත්ගමගේ ඒක මොකද මේ නාවල පිටියත් එක තව එකක් බලන්න ඕනේ මහින්දානන්ද ආසන දෙකක් බලනවා හා හේවාහට ආසනෙත් බලනවා මේ නාවල පිටියත් බලනවා එතකොට ওই දෙකේම රිසල්ට් එක බලන්න ඕනේ මහින්දානන්දගේ ඔව් හේවාහට දෙකම බලන්න ඕනේ ඔව් ඊට පස්සේ අනිත් එක බලන්න ඕනේ ඒකට අනිත් එක මේ දෙකේම එක හැඩයක් තියෙනවා ඒ තමයි කාස්ට් එක හරි කාස්ට් එකට වැඩ කරන සහ ඒගොල්ලෝ වෙන විශ්වාසයක ඉන්නවා ඒ ඡන්ද වැඩ කරන්නේ වෙන විදිහකට කියන ඒක ඊයවර සාන්ත බණ්ඩා දඹදෙනිය සාන්ත බණ්ඩාරගේ කාස්ට් කතාවකට වඩා එයාගේ මේ තියෙන මේ එහෙට මෙහෙට පැනිල්ලත් එක්ක එයා කියන්නේ මේ පරත්සිකයෝ කරගත්තොත් මේ පාර රනිල් එක්කනේ මේ පාර රනිල් දැන් මේ මොහොතේ රනිල් එක්ක ඒක කොච්චර හොඳට වැඩ කරනවද කියන්නේ මේ මිනිස්සු ටික මෙයත් එක්කම පනිනවනะ ඒකත් හොඳ ස්ට්‍රැටජි එකක් අනිත් එක ක්ලාසික්ම එක තමයි බදුල් නිමල්සිරිපාලයි චාමර සම්පත් දෙකම එකට බලන්න ඕනේ මොකද ඒ දෙකත් අනිවාර්යෙන් හොඳට ළඟින් බලාගෙන ඉන්න ඕනේ ඡන්ද ප්‍රතිපල. අපි මේ වගේ අපි සාදුණු පිරිසකුත් ඉන්නනේ. අපි මේක ඡන්ද ඉලෙක්ෂන් එක දවසේ හොඳට ලියමු. ටිකක් දිගහැරලා ලියමු. හැබැයි ඕකෙන් එක්කෙනෙක් ගොඩ යනවා බ්‍රූනෝ. දැන් මේ ඒක පෙරදුනොත් මන් නැති වුණාම දැක්ක නේද බදුල්ල පෙරදිනවා. හරි. වෙනෙක් කෙනෙන්නේ. ඒකත් තියෙනවා. ඒකත් තියෙනවා. අපි ඊට පස්සේ අනිත් එක තමයි කුරුණෑගල. වැදගත් දිස්ත්‍රික්කයක්. මොකද ඒකට හේතුව තමයි ජොනි. ජොනි. ජොනිත් කුරුණෑගල ඡන්ද හැසිරෙව්වේ වෙන විදිහ. මේ එකක කාස්ට් එකක් නෙමෙයි වෙන. නෑ නෑ ජොනි කුරුණෑගලමයි. කුරුණෑගලමයි. අපි බලමු. ඒ කියන්නේ ජොනි එක්ක දැන් මෙච්චර කල් කිව්වනේ ජොනි හැමෝම කිව්වේ පොහොට්ටුවේ mantriවරු ගියාට ඡන්ද ටික අපි අතේ තියෙනවා ජොන්ස්ටන් ලේම ඉන්නේ අපි ළඟ කියලා. අපි බලමු ඇත්තටම ජොන්ස්ටන් එක්ක කොච්චරක් ඉතුරු වෙලා ඉන්නවද පොහොට්ටුව. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් බේස් වොට්ස් එක. ඉන්ඩිවිජුවල් බේස් එක කොච්චර තියෙනවද කියලා. ඒක මාර වැදගත්. මේ ඇත්තට මේ අමරවීර අඟුණුකොළ පැලැස්සලු. අඟුණුකොළ පැලැස්ස කියලා ආසනයක් නැහැ නේද? අමරවීරගේ නගරය තමයි අඟුණුකොළ පැලැස්ස. ආසන තියෙන්නේ මුල්කිරිකල බෙලියත්ත තංගල්ල තිස්සමහරාමේ. ඊට පස්සේ අනිත් එක තමයි නුවර. නුවර බලන්න ඕනේ හේතු කීපයක් තියෙනවා. එකක් චණ්ඩි ගොඩක් ඉන්නවා. චණ්ඩි ගොඩක් ඉන්නවා. හරියටම. චණ්ඩි ගොඩක් ඉන්නවා. ඒ චණ්ඩි නැත්තම් කොහොමද නුවර තමයි අපි අර මහින්දානන්දවත් කිව්වේ. ඊට අමතරව පොදුවේ සමස්තයක් ඉදිරියට නුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය බලන්න ඕනේ. මොකද නුවර ඔය නම් කියලම ලොහාන් රත්තත්තේ දිරුම් ගමනකම මහින්දානන්ද රෝහිතල කලතරනේ. අපි කියන්නේ නුවර ඉන්ජෙක්ෂන්. ඉන්ජෙක්ෂන් එක. ඔය සියලු දෙනාම ඇවිල්ලා කිව්වනේ අපි නැතුව මේ දේශපාලනය කරන්න බලමු කියලා. ඒතර සමස්තයක් ඉදිරියට
ගෑස් සිලින්ඩරේට කොච්චර ඡන්ද එනවද කියලා නුවරින් නුවරින් සහ ඒ සෙන්ටිමන්ට් එකම බලන්න ඕනේ. ඒක මං කියන්නේ නුවර ඡන්ද හැසිරෙන්නේ කොයි අතරද කියලා. ඒකත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මහනුවර එක മന്ത്രിවරේ කැරෙන්න පොහොට්ටේ සීළු දෙනා ඉන්නේ රනිල් ළඟ. වසන්ත යාපා බණ්ඩාර ඉතින් කියලා. දැන් එයාට ජීවිත තර්ජන මොකද්ද ඡන්දිල් කියන්නේ? හිරුගේ. හරි. තව එකක් තියෙනවා ඊට පස්සේ තමයි මිනුවන්ගොඩ. මිනුවන් ප්‍රසන්න රණතුංග ප්‍රසන්න රණතුංගත් කියන්නේ ඒකෙත් එයාත් ඩිමාන්ඩ් කරන්නේ එයාගේ බේස් වෝට් එකෙන්. ඔව්. බේස් එයාට තමන්ගේ ඉන්ඩිවිජුවල් බේස් වෝට් එකක් තියෙනවා. ඉතින් රස්සා දීලා මෙහෙම මෙහෙම කළා කියලා. ඉතින් ඒක තාම වැඩද නැද්ද කියලා හොඳට බලා ගන්න ඕනේ. ඒක ඒ අනිත් එක්කෙනා රෝහිත. කළුතර. කළුතර. හරි කළුතර මට තේරෙන්නේ නැහැ ඒක කොයි ලෙවල් එකද කියලා. නමුත් කළුතර එකක් බලා ගන්න ඕන. මේ ටික බලලා මේ ටික වැඩ කරන්නේ අර අතට නම් අලුතෙන් දේශපාලනයට එන අයට තියෙන්නේ මේගොල්ලොම කොපි පේස් කරන්න. ඔව්. මෙච්චර රෙසිස්ටන්ස් එකක් ඇතුලේ හෙට මෙහෙට හෙට මෙහෙට ඕනම ගුලක් කරාට පස්සෙත් බේස් වෝට් එක හෙලවෙන්නේ නැත්තම් හරියටම තියෙන්නේ මේගොල්ලොන්ගේ ස්ට්‍රැටජි එක. මේගොල්ලොන් ඉන්ඩිවිජුවලි කේස් ස්ටඩි එකක් කරලා ලංකාවේ පොලිටික්ස් යන්න ඕන මේ අතට. අනිත් කවුරුරි කියනවනම් අලුතෙන් ඔයා අලුතෙන් දේශපාලනයට එනවනම් එතකොට අපි මේ කියන නැෂනල් ලිස්ටික් ඇප්‍රෝච් එක අනම්මන මොනවත් අදාළ නැහැ. පක්ෂය අදාළ නැහැ. ප්‍රතිපත්ති අදාළ නැහැ. ඔයා වැඩ කරන්න ඕන මේ අතට. අනිත් එක අනිත් පැත්තට බලුණොත් දැන් නිකන් හරි ඔය කියන මිනිස්සුන්ගේ ඡන්ද කියන්නේ ආසනේ පෙරදුනොත් ඒගොල්ලන් දාගෙන පාට් වලට ඉස්සරහට ඔය පක්ෂවල තැන් දෙන්න නම් එපා ඊට පස්සේ. මේ සීටුත් දෙන්න එපා කියන්නේ ඒගොල්ලන්ට දැන් නැහැනේ ඉතින් පවර් එක. දැන් ඒගොල්ලන් අරක පුළුවන් මේක පුළුවන් කියවට ඒතර ඒගොල්ලන් සමහරට ඉල්ලනවානේ ඇමතිකමක් ඕනේ අරක ඕනේ කියලා. පවර් එක නැහැනේ එතකොට. පක්ෂවල මං කියන්නේ ඉස්සරහට ගන්නකොට ඒගොල්ලන්ට. ඔව්. සහ ඕකේ තව බලන්න ඕන එකක් තමයි සුළු පක්ෂ ටික තියෙනවානේ මයිනොරිටි පාටිස් ඔය සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය කියන්නේ ඕල්සිලොන් මක්කල් කොංග්‍රසය කියන්නේ මේ රිෂාඩ් බදියුදීන්ගේක. එතකොට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ රවුෆ් හකීම්ගේ ඒ වගේ නායකයෝ දෙන්න විතරක් ඉතුරු වෙන්න අනිත් මන්ත්‍රීවරු ගියානේ. එතකොට ඒගොල්ලොන්ට බේස් වෙලා තියෙන ඒරියාස් තියෙනවානේ දැන් මේ පුත්තලමෙන් උඩ ඒ පැත්ත හැම මේ රිෂාඩ් බදියුදීන්ට සමනෙන් ඒගොල්ලොන්ගේ ඒරිය එකක් ඉදිරියට සරහන්. එතකොට නැගෙනහිර පැත්ත ටිකක් මුස්ලිම් කොංග්‍රසයට බරයි. නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශ. එතකොට ආපහු නුවර අකුරණ වගේ සීට් එහෙම ආපහු මුස්ලිම් කොංග්‍රසය තමයි වැඩිපුරම මේ මේක දරන්නේ. අකුරණ කියන්නේ සෑහෙන මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. හරිද? ඉතින් ඔන්න ওই සීට් වල ප්‍රතිඵලත් බලන්න ඕනේ. නායකයා හෝ පක්ෂයේ වටේද තියෙන්නේ නැත්නම් ඒ හිටපු ඉන්ඩිවිජුවල් MPs ලා තියෙන ඡන්ද ටික තිබිලා තියෙන්නේ කියලා. අනිත් එක මාතලෙත් බලන්නලු ප්‍රමිත බණ්ඩාර. ප්‍රමිත බණ්ඩාර දඹුල්ලේ ඉන්නවා. ඊට පස්සේ තාත්තා ජනක බණ්ඩාර ඉන්නවා. ඔව්. ඒ ඉතින් අර අර ඒකෙත් එහෙම segment එකක්ද තියෙන්නේ මට ඒක ගැන. ඔව් පවුල් පවුලක් තියෙනව නේද? කවුද මේ පරණ UNP කේ පැත්තේ ඉන්න කවුද? කවිරත්නද? රෝහිණි කවිර. අලු විහාරේ. අලු විහාරේලා ඉන්නේ සජබෙනේ. අලු විහාරේලා සජබෙ ඉන්නේ ඉරික් අලු විහාරේ කට්ටිය. මේ ප්‍රමිත බණ්ඩාරයි ජනක බණ්ඩාරයි තාත්තා පුතේ දෙන්න ඉන්නේ රනිල් එක. එතකොට ඒකත් ඒ පැත්තත් බලන්න ඕනේ. දඹුල්ල සහ රත්තොට වගේ ආසන දෙක. එතන මේ 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 වටේ වල ඡන්ද ටික හොඳට වැඩ කරොත් හරිද? අලුතෙන් දේශපාලනයට එන අයට මේකෙන් චරිතයක් තෝරගත්තා. සාන්ත බණ්ඩාර කියන්නේ වෙනම එකක්. එයාගාව ඉන්ටර්න් කෙනෙක් කැටියට කාලයක්. හරියටම. ඉන්ටර්න්ෂිප් එකක් ඉල්ල ගන්නවා. ඉල්ල ගන්නවා. ආ මේ කවුරු හරි ගාව ඇත්තටම ඉන්ටර්න්ෂිප් එකක් ඉල්ල ගන්න. ඇත්තටම වැඩ කරනවා ඈ. ඉතින් ආයෙත් මේ පාර වැඩ කරු මේ පාර මේකයි. මේ පාර විතරයි මේවා ටෙස්ට් කරන්න පුළුවන්. හරිද? මේ පාර විතරයි ග්‍රවුන්ඩ් එක ක්ලියර් මෙහෙම හොඳට මේ ආයෙ එන්නේ මේ සෑම්පල් ටෙස්ට් කරන්න අවස්ථාව. හරිද? මේ පාර තමයි හරිම ඔරිජින් මොකද මේ පාර පක්ෂවලට නෑනේ ලොකු සේ එකක්. හරිද? අපි කොහොමද ඡන්දෙන් පස්සේ ওই ටික ඔක්කොම අරගෙන මේ ආයතනවල බලන ඡන්දේ දාද කරන්න එපා. අනුරාධපුරේ බලන්න ඕනේ SM චන්දසේනත් එක්ක කොච්චරක් එනවද කියලා නේ. ආ ඔව්. SM චන්දසේන තමයි පොහොට්ටුවෙන් සෑහෙන ගේමක් ඉල්ලගත්තේ. මේ පොහොට්ටුවේ ඡන්ද තියෙන අපි ළඟ. ඔයාලා ළඟ නෙමෙයි කියලා. සේම සිංහල හැම එච්චර ලොකු කට්ටිය නෙමෙයිනේ. මං කියන්නේ චන්දසේන දිහා තමයි ඇහගහගෙන ඉන්න ඕනේ. චන්දසේනගේ ආසනේ මම හිතන්නේ අනුරාධපුර තමයි. ඒක කොහොමද හැසිරෙන්නේ හැසිරෙන්නේ කියලාත් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඔන්න ওই ටික තමයි මම නිකන් ඊයේ ඉඳලා නෝට් කරේ අද කියන්න ඕනේ කියලා. එහෙනම් ඒ ප්‍රදේශවල ඉන්න ඡන්ද දෙන අය ඕගොල්ලෝ රටටම කේස් ස්ටඩි එකක් වෙන්න નિયમિતයි. ඔව්. මම ඇත්තටම කියන්නේ මම කියන කාට හරි යෝජනා කරන්නේ දේශපාලනයට එන්න කලින් මේක මෙහෙමනම් වැඩ කරන්නේ. මේ එකක් හරි වැඩ කරොත් ඒගොල්ලොන්ම ගිහිල්ලා ළඟින් ඒ කියන්නේ ගමේ හැසිරීම ඒගොල්ලොන්ගේ නේද? අපේ දුමින්දලා විකුම්ල මොකක් හරි කරන්න ඕනේ කියලා හිතනවා. ඔන්න මේ තියෙනවා බඩු එකක් අරන් අපි මං හිතන්නේ එඩිට් කරනවා කොහොමද? මේ මේ සම්බන්ධ විශේෂ අවධානයක්. ඔය ඔය ආසන ටික සම්බන්ධයෙන් එවෙලෙම ඕක විශේෂ අවධානයක් අපිට තියෙනවා. කොළඹට නැද්ද ඔක?
නෑ කියන්නේ ඒකත් එක්ක දැන් ඔයා කිව්වා වගේ ඒවා ඊට පස්සේ උතුරේ සමහර පක්ෂවලට තියෙන බලපෑම කොච්චරද කියන ඒවා ඔව් උතුරේ උතුරෙත් බෙදීමක් තියෙනවනේ පැහැදිලිවම ආ ඒවා ඊට පස්සේ තොණ්ඩමන්ට කොච්චර ලොකු පවර් එකක් තියෙනවද ඉස්සේ එකක් තියෙනවද කියන ඒවා දැන් ඒ වගේ වනම් අපි දැන් දැනට අපේ විගුම් මෙහෙම ලෑස්තිලා ඉන්නේ අය ලස්සන මැප් එකක් උතුරේක නම් බලා ගන්න ඕනි මොකද ආජිතවල්ගේ ආගමෙන් පස්සේ උතුරේ කියලා බලන්න ඒක බලන්න ඕනේ අවුරුදු 3ක 4ක ඩේටා එකතු කරන් ඉන්නවා දුමින්ද දුමින්දට පැටර්න් වගේක් අහුවෙලා තියෙනවා මරු ඡන්ද වැඩ කරන පැටර්න්ස් වගේක් අහුවෙලා තියෙනවා ඒ ටික එහෙම කලින් හෙන ආතල් ආයි තින්ක් අනිත් පැත්තෙන් අපේ විගුම් ආයි තින්ක් හදලා දෙනවා මැප් එකක් ඕගොල්ලන්ට මේ අපි මැප් එක රියල් ටයිම් අප්ඩේට් කරනවා ඒක සයිට් එකෙත් බලා ගන්න පුළුවන් වෙයි. ඔහොම ඔහොම ඉතින් ආයි තින් තියෙනවා සතිෂා ඉතින් ආයි බඩු තියෙනවා බඩු තියෙනවා බඩ පිරෙන්න 22 දවල් කීවැකි ඔක්කොම මේ ටික මසං මේ ටික තමයි ඉතින් අපිට ඇත්තට එදාට දිග හර ගන්න තියෙන්නේ මේගොල්ලෝ හැසිරි මේ හැසිරීම කොහොමද ඔව් අනිත් එක 22 මේ ඔක්කොම ඉවර වෙලා කවුද කියලා තීරණය වුණායින් පස්සේ කරුණා කරලා පරණ වීඩියෝ වල අවිල්ල නම් කමෙන්ට් කරන්න එපා අද DD නැද්ද කියලා දැම්ම කිව්වා අනිත් එක 22 උදේට කොහොම වුණත් අපි කිරිබත් කනවා උදේට මෙහෙන් කිරිබත් කන්නේ ඉඳන් මොකද හිතන්න එපා අපි කිරිබත් කිරිබත් කනවා ඒ හින්දා ඔයගොල්ලොත් ගෙදර හාල් පොල් ගෙනල්ලා තියාගන්න. අපි රිසල්ට්ස් එන්න කලින් රතිඤ්ඤ දානවා. කවුරු දින දෙන්නේ දෙන්නේ දෙවෙන්. දෙවෙන් තමයි නේද? අද ওই ටික තමයි කියන්නේ ප්‍රෝ. ඒ කියන්නේ අපිත් බ්‍රූනෝ දැන් ඔය ලুকু මේ කාලයක් තිස්සේ කරගෙන ආපු ලুকু වැඩක් හිටින් ඉවර වෙනවා. පොඩි. අදින් පොඩි. ඒ කියන්නේ අදින් ඉවර වෙලා ඊළඟ චැප්ටර් එකට අපිත් යන්නේ දැන් අපිට අත්තරම නිකන් DD සීසන් 2 පටන් ගන්න ඕනේ ඔව් සීසන් 2 එකක් තමයි සීසන් 1 මෙතන අලුත් ආර්ථිකයක් අලුත් මතවාදයක් ලංකාවේ තියෙනවා මිනිස්සු හිතන පතවන රාජ්‍ය පාලනය කරලා නැති පිරිසක් හරිද අපිට DD අපිට අදි සීසන් 1 ඉවරයි සීසන් 1 එකේ කියපු ඔක්කොම අවලංගුයි ඔක්කොම අවලංගුයි සීසන් 2 මේ වයිති වෙනස් කරන කියන්නේ අපි මේ රාජ්‍ය ආයතන වෙනවාද අපි නෑ නෑ මොනවා වුණත් අපිට නළුකම තියෙනවා අපි රංගපාල බේරෙනවා අපි කොහොම හරි එක ජොබක් හොයාගත්තා ජොබක් නෑ ඇත්තටම හසත් කිගිරි නිකමට හරි දැන් මේ කියපුවා ටික වැරදිලා දැන් අපිට පේන එක නෙවෙයි නං 100ට එක හරි ගියොත් එහෙම අතහැරලා අපි නළුකමට නළුකමට යනවා ඇත්තටම ඇත්තටම ඒ කියන්නේ මිරකල් එකක් වුණොත් එහෙම මිරකල් එකක් වෙන්න තියෙන අර 100ට එකේ වින්ඩෝ එක මේ වෙලා තිබ්බොත් වෙනම ලෝකයක් එළිය තිබිලා නේද ඒක හරි ඒ කියන්නේ මම හිතන්නේ අපි ලොකු රෙද්දතර වාගෙන ආවිල්ලා තමයි වාඩි ඒක තමයි අපි ලොකු බබල් එකක ජීවත් වෙනවා මම කියන්නේ අර ඔයා හොඳ වචනයක් කොමකද අපි මේ කියන්නේ අපි මේ වැඩේ පොඩ්ඩක් නවත්තලා ගිහිල්ලා ඔව් මේ අන්ලර්න් කරලා අන්ලර්න් කරලා ඔව් මං කියන්නේ මම නම් ලෑස්ති අපි ඒක නම් අපි දකින්න එක මේ දකින්න එක අපිට පේන්නේ වැරදි විදිහට නම් මම නම් ලෑස්ති අන්ලර්න් කරන්න. මම ඇත්තටම වැඳලා යනවා සජිත් ගාව ඉන්ටර්න් කෙනෙක් විදිහට. එතකොට තමයි අපිටත් තේරෙන්නේ අඩෝ අපිත් මෙච්චර කල් ජෙපෝ ලක්ෂ්මන් ගාව සරි ලක්ෂ්මන් ගාව ඉන්ටර්න් කෙනෙක් විදිහට යනවා. යන්න වෙන්නේ කිව්වා. බ්‍රුනෝ එතකොට තමයි අපිටත් තේරෙන්නේ යකෝ අපිත් මෙච්චර කල් ජෙපෝ වගේ ඉඳලා තියෙනවා. ඇත්තට මේ දැන් 20 21න් පස්සේ විසියකින් පස්සේ අපිට ඔඩියන්ස් එකත් අලුත් වෙනවා නේද? ඔව්. මෙච්චර කල් අපි බලපු නැති පිරිසක් අපි බලන්න පටන් ගන්නවා. අපි වඩා ගන්නවා. ඇයි අපි වඩා ගන්නෙ? නෑ නෑ අපි බලන්න ගන්නවා. ආ ඒක හරි. ඇයි එතනින් පස්සේ ඒගොල්ලන්ටනේ වැඩක් තියෙන්නේ. ඔව්නේ. ආ ඔව්නේ. ඔව්. දැන් මෙච්චර කල් බලපු ගොඩාක් අය එක පැත්තකට යනවා. බලපු නැති පිරිසක් අලුතෙන් එකතු වෙනවා. ඔව්. ඒ කියන්නේ වැරදි හොයන්න ආමුන් කියයිද අද වැරදි ටික ආන්නා වැරදි ටික අරගෙන. සීසන් 2 පටන් ගන්න හොඳයි. හොඳයි. මේ අපි ඉතින් අද මේ ප්‍රෝග්‍රෑම් ඉවර කරන කලින් අපි මේ මේක බලන්න නැද්ද? ඔව් නේද අපිට මේ මේක බලලා යන්න. මේක විතරක්වත් බලලා යන්න. 21 වෙනිදා ඡන්ද පොලටකේ හවස 4:00 ඉඳලා SL blog election live එක බලන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්න. මං කියන නායකයා පුළුවන් නම් මේ ගාලු කුටුවේ පොටුවත් පුළුවන් සත්යි කියස වරායවත් කෙරුවා උසම පුළුවන් කියන එක අපල ගහන ප්‍රමුඛ ඒද උසනම් ඉක්විටි පොටනම් කම්කරු
පාරු ජොබ්බක උපාදිය කරලා වැඩක් නැහැ නේද එහෙත් නැත්නම් අපි එක තමයි කිසිම වැඩ පිළිවෙලක් නැති එයාට කිසිම වැඩ පිළිවෙලක් නැහැ වේ කටරේ නිකස පිළිදී කිව්වයි එයා කරන්නේ එක දෙයයි හැම තැනම යන යන තැන් ගිහින් රාජපක්තවලු හොරු 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 කියලා ජප කරනවා මොකද මොකද්ද දන්නේ එයාලගේ හොරකම් කරලා තියෙන්නේ රාජපක්තලා හදවත් හදවත් මත්ත හොරකම් කරේ අපේ අර වා එහෙම කතා කරන්නේ හදවත් හොරු ඔයා හදවත් හොර හොරා හොර ගෙඩියා ඒ ඉන්නා අන්නන්නේ මොකද්ද කියලා හොරකම් කරලා තියෙන්නේ හැබැයි හොරකම් දැකලා නැහැ ඔප්පු වෙලත් නැහැ අන්න ඔප්පුන්නේ කියන්නේ හොරකම් කරේ නැහැ කියන එක නෙමෙයි යන්නේ ඔයා දන්නවද නාමල්කින් අර අර දැන් සම්පූර්ණ ගාන හදපුවාම මම දැක්කා චමුදින්ද කෝයි දහනවා අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ සත පහක්වත් නැතුව ලක්ෂ 4ක් හම්බුණා කියලා ඇසියුම් කරලා එකතු කරත් සත පහක්වත් වියදම් කරන්න නැතුව ඒත් නාමල්ට ඉතුරු කරන්න පුළුවන් මිලියන 300 ගානක් ඔන්න ඔය වගේ. දැන් මෙයාගේ මිලියන 1200ක් තියෙනවා. ඇසට් විදිහට දැනට ඩික්ලෙයාර් කරලා තියෙනවා. මේක හම්බ කරේ කොහොමද? නෑ ඉතින් මම ඊට කලින් ප්‍රැක්ටිස් කරන්නේ ඩෝ කෙනෙක්. එතකොටත් තරකමයි අන්නා. කොහෙම කියන්නේ ආයි කවුරු මන්දන අහන්න නැතුවේදී කවුන්ටර් කළ කොන අඩු මොනාද කියලා මේ ලංකාවේ නේ උගන්ඩාවේ හොරකම සතිශය මේ තරම් පීචන්නේ නැහැ මේ තරම් බාද වෙලා නැහැ හොරකම කියන එකත් ඒකේ ඕකේ තියෙන්නේ මං කියන්නේ මොකද්ද හොරකම් කරේ කියලා මහින්දානකට මං කියන්නේ ඕකේ තියෙන්නේ අර කයි වැඩි මේ කැලසිරානේ මං කියන්නේ අරක තමයි ඒ කියන්නේ එක මේගොල්ලොත් හදනවා අරගොල්ලෝ ප්ලේ කරන වයිට් කාඩ් එකම ප්ලේ කරනවා සුදුම සුදුයි කියලා ප්ලේ කරනවා හරිද මේගොල්ලෝ ට්‍රයි කරන්නේ පොඩි ග්‍රේ ඒරියා එකට එන්න මොනව හරි බොරුවක් කියලා ආ මේක කිව්වම පිළිගන්නේ වගේ කියලා වයිට් කාඩ් එකෙන් අනිත් පැත්තට නාමල් නාමල් කියලා තේනවා තාත්තා ගත්ත හැම ණයකටම තමන් වග වෙනවා කියලා වග කියනවා වග වෙනවා කියලා වග වෙනවා කියන එක හරිද ඒ කියන්නේ යා මේ වග උනම මේ රටේ රටේ කරපු හැම ව්‍යාපෘතියක්ම හොඳට හිතලා බලලා දූරදර්ශී තීන්දුව తీරන අරගෙන තමයි තාත්තා ණය අරගෙන කරේ ඒව වුණා ඕන තැනක පෙන්වන්න පුළුවන් බ්‍රෝ ඕකේ මේ ඉතුරු ටික කියන්න ඕන බ්‍රෝ ඕකේ ඉතුරු ටික අහන්න ආ එහෙමද ali amatan baluwa mahinda rajapaksha de 1.75 ඩොලර් යත් කියද කියලා අර පුතා ගාව තියෙන මැනික්වලි නේද තියනවා තියනවා අනේ සාක්ෂියක් නැහැ එලා මාධ්‍යට එහෙම කියලා අද ලැජ්ජ නැතුව ආයමත් ඒ බොරුවම කියෝ කියෝ යනවා ඒ නිසා අනාගතයේ දේශපාලනය කරන්න යන අයට සා දැන් ඉන්න අයට මම වැඩගත් පණිවිඩයක්. අංක 1 ජනතාවට සේවය කිරීම අවංකව කැපවිලා කරන්න කියන පණිවුඩය උන්ට දෙනවා. හැබැයි බොරු චෝදනා කරනකොට දේශපාලන මඩේ කියලා නිහඬව ඉන්න එපා. අවශ්‍ය නීතිමය පියවර ගන්න. මහත්මා දේශපාලනයට මේ රට ගෙනියන්න නම් ඒ දේ කරන්න වෙනවා. මේක අභියෝගයක් මිත්‍රවරුනි. මේ අභියෝගේ ජය ගන්න නායකයා විදිහට ජනතාවාද නාමල්ව තෝරගෙන දිනනවා. ඕකේ මං කියන්නේ නීතියේ ඉදිරියට ගෙනියන එක හොඳටම හොඳයි. නීතියට යන්නන කොහොමද දන්නවද? මේ වත්කම් හොයාගත්තු විදිහ ඇත්තටම ඒක පරීක්ෂා කරන්න ඔය මේ මොනාද මදසි ටීඩී එක නෙමෙයි මොකද ඒක කියන්නේ වත්කම් මොනද වත්කම් බරකම් නෑ නෑ මොනාද ඒක කියන්නේ නීති විරෝධී වත්කම් නීති විරෝධී වත්කම් මේකගේ කියලා ඔය අපි ගියපු එක තියෙන්නේ අපිට එන්න කියලා ගියපු එක බූතානි කැපිටල් එකේ අන්න ඒගොල්ලෝ ගාව ප්‍රශ්නාවලියක් තියෙනවා පස්සට අහන මොකද්ද ඒක පටන් ගන්න මහින්දකින් පටන් ගන්න ඕනේ පරණ ෆොටෝ එකක් තියෙනවා රෙෆර කැකුළු එකේ කැකුළු ගිනුම ඉඳලා පටන් ගත්තා නම් කැකුළු නෙවෙයි ඒක හරි තියෙනවා හරි ඉතින් මහින්දට පුළුවන් නම් මහින්දට හරි නාමල්ට හරි කැකුළු ගිනුම ඉඳලා උත්තර දෙන්න පුළුවන් නම් හරිද ඔය ප්‍රශ්නේ ක්ලියර් වෙනවා නෑ මේ වෙලාවේ ඇත්තටම මම කියන්නේ හොඳ ඕපනින් එකක් තියෙනවා ඒ වෙලෙට කියන්නේ නාමල් විසින්ම තමන්ට තියෙන ඇසට්ස් ඩික්ලෙයාර් කරලා තියෙනවනේ මට මෙච්චරක් තියෙනවා කියලා දැන් තියෙන්නේ කාට හරි මේ ටික හම්බ කරගත්තේ කොහොමද කියන අහන්න මං කියන්නේ අහන්න ඒකට දැම්මත් දී මල්ලේ බූතානියකට ගිහිල්ලා බූතානි මෙයාට මේ නෑ මේක මෙහෙමයි එයාගේ අර ඒ ඊට කලින්නේ නෑ නෑ මේ සරේ නඩු වලට කතා කරා කියලා දාලා තියෙනවද නැහැ ලොකු පැසිව් බිල් විශාල බිල් මට නඩු වෙනුවෙන් පෙනේ සිටියක් මම දැන් ඒව අල්ලන්න පුළුවන් නැද්ද කියලා හැබැයි ඒ පුළුවන් සිටියත් ඉතින් උසාවියට ගියේවා එයා අසම් කරපු ડોකියුමන්ට් ඒ නැත්නම් එයා කතා කරපු ඇති කන්සල්ටේෂන් කරා කියලා වගේ දාලා තියෙනවා ද කන්සල්ටේෂන් දැන් සාමාන්‍යයෙන් දැන් ඔය කන්සල්ටේෂන් වෙන්නේ කන්සල්ටේෂන්ස් වලට වඩා දැන් ඔන්ලයින් නෙවෙයි කෑෂ් තමයි මේ බිල් නැතුව ඒකද ලෝයස් හරි ඒත් ඉතින් දැන් එයාට ඉන්කම් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ එතකොට ඔව් එහෙම වුණොත් කන්සල්ටන්සි වලට අරන් තිබ්බත් බැංකුවට දාලා නෙගන්න ඕනේ අතර ගන්න බෑනේ ඔව් නෑ දැන් ඔය තියෙන ටික මම කියන්නේ ඔය දැනට ඩික්ලෙයාර් කරලා තියෙන මුදල් කෑෂ් ගත්තහො කොහොම හරි වෙලා එයා ඩික්ලෙයාර් කරලා තියෙනනේ මගේ ළඟ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා ඒ ටිකට ස්ටෝරි ටික ප්‍රශ්න කරන්නයි තියෙන්නේ
එමගේ ඔය හැමකටම ස්ටෝරි ස්ටෝරි නැතුව එලියට දාන්න මැනික් මල්ලටත් ස්ටෝරියක් තිබ්බනේ. දේශියාච්චිට මැනික් මල්ලක් හම්බුණා මෙදුලේ දීවිලා කියලා. හරිද? ඒක මේ ගෙදරට කවුදෝ ගෙනත් දාලා කියලා ඒකට තිබ්බනේ මැනික් මල්ලටත් ස්ටෝරි. ස්ටෝරි තියෙනවා මං කියන්නේ. හැබැයි මේ ප්‍රශ්න කිරීමට ලක් වෙන්න ඕනේ ගැට්ටේ. හැබැයි ඉතින් බ්‍රෝ දැන් අපි දැකලා තියෙනවනේ තිබා මේ තාත්තලා නිසාම පුතුන්ට ගෞරවය හම්බෙනවා. පුතුන්ව සමාජයේ පිළිගන්නවා. එහෙම අපේ අපි ජීවත් වෙන ඇතුලේ තියෙනවනේ තාත්ත නිසා ගෞරවය හම්බෙනවා. අවලාගේ පුතා කියන එක. ඉතින් තමන් කරපු මහත්මා දේශපාලනය හරේ තමන් රටට කරපු එක හරේ මොකක් හරි එක බලා ගන්න පුළුවන්. තමන්ට මෙච්චර අමාරු වෙලා තියෙද්දි තමන්ට මෙච්චර ශාරීරිකව මානසිකව මෙච්චර තමන් වැටිලා තියෙද්දි තමාරු තැනක තියෙද්දි පුතාව නැගිටවන්න හරි මොනා හරි කරන්න තාමත් තාත්තට තැන් තැන්වල ඇවිදින්න වෙනවනම් අමාරු අමාරු වල වේදිකාවල නැගලා ඔය කතා කරන්න පුළුවන්කම වෙන කතා කරන්නේ තමන් කරපු හරිය නෝන හින්දා තමන් කරපු හරිය තමන්ට ගණනය කරගන්න පුළුවන් තමන්ගේ මහත්මා දේශපාලනේ මම ඒ වුණාට මට ඩිෆරන්ට් ඔපිනියන් එකක් තියෙනවා ඕක සම්බන්ධයෙන් මම කියන්නේ ඇත්තටම රාජපක් 2015 සෝරි 19 බලයේ තිබුණේ මහින්දගේ අතේනේ තිබුණේ. ඔයාලා මම හොඳට මතකයි ගෝඨාව නම් කරන්න මහින්ද එන දවස සම්බන්ධයෙන් තිබුණු ටෙන්ෂන් එක. නිකමට හරි මහින්ද ඇවිල්ලා වෙන එකක් කියයි අරේ මේ කියලා. මං කියන්නේ මහින්ද ජීවිතේ වරද්දගත්තු තැන එදා. ඈ. මම නාම කියන්නේ මම කියන්නේ මේ පරිප්පුව කා යුතුයි මහින්ද ගත්ත වැරදිම ඩිසිෂන් එක ඒක. ගෝඨාව එදා නාමල්ල පොසිෂන් කරගත්තා නම් හරි මං කියන්නේ සිරන්තිනෝන හරි හරි හැම කන ගමන් කීප එක හරි කියලා හරි කියලා මං කියන්නේ. ශිරන්ති නෝන හරි එදා මේක ඔය ඒ පරිප්පෝ කන්නේ නෝනන් කියපු දේ ආපු නැති එකේ පරිප්පෝ කන්නේ. එහෙම වුණානම් නාමල් මෙච්චර නටන්න ඕනේද? ඈ එදා නම් කරා නම් හරි බැං ඇයි ඇයි නෑ මොකද ඔව් හරි 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 ඔව් මං කියන්නේ ශිරන්ති නෝන ඔයා හරි තව යවන්න මෙයාව කඩේ. හැබැයි ඉතින් රුණු දැන් අර අභිෂේක කිව්ව වගේ සාමාන්‍යයෙන් නිකන් ත්‍රිවිල්ලයක් කෙලවන මිනිස්සෙක් හරි එහෙම නැත්නම් මේ එදිනදා කුලියට වැඩ කරන එක්කෙනෙක්ගේ ළමෙක් වුණත් තමන්ම අමාරුවෙන් ස්කූල් එක ස්පෝට් එකක් කරලා හරිද ඒකෙන් කොහොමරි තමන්ම ඉගෙනගෙන බූට් එකක් නැතුව ඒ ස්පෝට් එක කරලා ඒ කණ්ඩායමේ නායකයා වෙලා ඊට පස්සේ ඒ නායකකමින් තව මොකරි ක්ලබ් එකකට ගිහිල්ලා එතනින් හොඳට සෙල්ලම් කරලා ඒ ක්ලබ් එකටත් නායක වෙලා ලංකාවටත් නායකෙක් වෙලා ඊට පස්සේ අම්මා තාත්තට කණ්ඩ බොන්න දීලා ඒගොල්ලෝගේ ගෙදර තියලා බලා ගන්නවා වැඩිපුර ළමයි. හරිද? තාත්තකින් හම්බෙලා තියෙන්නේ අර පොඩි සල්ලි ටික ඉස්කෝලේ යන්න විතරයි. ඊටු ටික තමන් හම්බ කරගත්තේ. ඒ එහෙම ඒක තමයි ආඩම්බරේ වෙන්න තියෙන දේවල්. මන්නම් කියන්නේ ළමෙක් කැරේද. මේ හම්බෙලා තියෙන හැම දෙයක්ම කැප්ටන් කම වුණත් හම්බෙලා තියෙන තාත්තා හින්දා නම් මන්නම් හිතන්නේ එතනින් යාට එක්කගෙන කතා කරන්න දෙයක් නැහැ. ඔව් ඒක මේ නාමල්ට විතරක් නෙමෙයි ඒක අනිත් ජනාධිපති පුතාටත් අදාළයි. එයාටත් තාම ඇවිල්ලා කියවන්න තියෙන්නේ තාත්තා ඇවිල්ලා ඇඟලුම් කම්මල් දාපු හැටි ඒව මේව විතරයි නා. එයාත් ඉතින් ඔය ගොඩේම තමයි මේ ජනාධිපති පුතාලා දෙන්නම එකම ගොඩේ තමයි. වෙනසක් ගම්මුදා හදනවා කියනවනේ. මේ මෙන්න මේක තමයි මං කියන්නේ ඇදෙනව නම් ඇදෙන්න ඕනේ. වංචාව ඉලක්කම නම් මම දන්නේ නැහැ. මේ ඇත්තටම මේකේ තිබුණේ account number එකට 2.8 වී නැතිමු 2.9 වීද ID number ID number එක මේකට තමයි ඒ අර මහත්මා දේශපාලනේ නේ බ්‍රෝ ආ ඒකනේ ඔව් මේක ඉන්වෙස්ටිගේට් කරොත් එහෙම මේකේ මෙඩියක් අමාරු කරන ඉන්වෙස්ටිගේෂන් මේගොල්ලන් අපි ගොඩක් වෙලාවට මේවරට මම හිතනවා මේක ඉන්වෙස්ටිගේට් වෙන එකක් නැහැ කියලා මේක ඒකට වෙන හේතුවක් උඩ මං කියන්නේ හැබැයි මෙයා මම හිතන්නේ ගොඩක් දුරට මේ උදේ හවස මූද දියා බල්ල වඳිනවා ඇති නේ බ්‍රෝ. ඔයාලට ඇත්තටම මේක අන්තිම එක කරගන්න ඕනේ. ඔයාලට කියන්නේ වපුර ප්‍රේවට බෝනස් උත් එක්කම කනවා කියලා. මේ ඒක නෙමෙයි. මැරදිලා හරි අර 100ට එක අනිත් පැත්තට ගිහිල්ලා මේ ඇයි? රනිල්ද? නෑ නෑ. ඉරි වැටර මම කැදි. සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණා. අපිට මේ තව ජොබ් එකක් තියෙනව නේද? මොකක්ද? සජි ඔයා උසයිනේ. උස කීයද? අපව සිකියුරිටිද? උස කීයද? හයයි. ආ හයයි කියන්නේ උස විදියටනේ සලකන්නේ. හස. ඔයාට නම් සිකියුරිටි හම්බෙයි. හසලකට? හසලකට තමයි කේස් එක. මේ හරි ඉන්නේ අපි. හසලකට කම් කරු තමයි. හසා කම් කරු. බ්‍රූනෝ බ්‍රූනෝ සිකියුරිටි හසා කම් කරු. බ්‍රූනෝ නම් වෙන්නේ නැහැ ඒක. ඇයි? යුනිෆෝම් නෑ මාත්
බ්‍රූන ෆයිට් එක මටත් යාතම් මොකක් හරි සිගරටිකමක් ගත්ත හැකි. ඇත්තටම මං එහෙම වුණොත් එහෙම يعني අපි මේ කියනවා වැරදිනේ. එහෙම වුණොත් මම නම් සිගරටිකමක් කරනවා කියලා ඇත්තටම. කවුද මෙයා ළඟද? සජිත් ළඟද? ගිරිගෝරිස් ආවනේ වැඩිපුර කියවන්න යන්න එපා. කියව්වොත් ටික දවසකට හොයාගන්න නැති අම්මෝ ලංකාවට නම් එන්න කියන්න එපා. ලංකාවට ආවත් කමක් නෑ. අවන්තියක් සල්ලි තියෙන බව නම් කියන්න එපා. කැපකරු ඉස්කෝලේ බාර දෙනවා සල්ලි තියෙන බව නම් කියන්න එපා. ඉස්කෝලේ යෝරුනහම රෝහල් බාර දෙන්න. ඔගොල්ලන්ට පුළුවන් අපිට ඒ මොකක් කර ජොබ් එකක් වෙලා දෙන්නකෝ. ඔගොල්ලන් ඔය ෆැක්ටරි වලක ඔය හැරි කම් කර ජොබ් එකක් කරේ නැත්තම් වැරදියට මාපු නූල් ටික ගලවන්න මොකයි. මම කම් කරු නෙවෙයි. එහෙනම් අපි අදට සමුගම නේද? අදට සමුගම කියලා කියන්නේ අපි නැවත හම්බ වෙන්නේ ඒ සීසන් 2 වලින් හම්බවෙමුද? සීසන් 2 වලින් හම්බවෙමනේ. සීසන් 2 අලුත් තාණ්ඩු. ඕවිත් ඉන්දීදී නෑනේ මිසික. ආ අපිට කොහොමත් අලුත් වෙන්න වෙනවා. අපි කොහොමත් පොරුදු විදිහට ආවොත් එන්නේ ඊළඟ සඳදනේ. සෙටප් එක මේකයි. ඔව් සෙටප් එක මේකමයි. හැබැයි අපි අලුත්. ඔව් අපි එන්නේ එහෙම නෝ 23 වෙනි සඳදනේ. ඔව්. අපි ගොරණ ඒ ටික නිවාඩු ගමු. ගමු නේ. ක්ෂණ එකෙන් පස්සේ ආයි 21 අපි හම්බ වෙමු. ඔව්. හම්බ වෙලා අපි ඉතින් දවස් දෙක තුනක් නේද? ගිහිල්ලා පොඩ්ඩක් සක්. කවුරු දින්නත් අපිට එනර්ජි අරන් ඉන්න ඕනේ. එනර්ජි අරගෙන ජින්තු එහෙම අරගෙන. එහෙම අරගෙන. එහෙනම් ඉතින් අපි අභිෂේක සහෝදරියෝ අපි 21 න් පස්සේ හම්බ වෙනවා. එහෙනම් සහෝදරියෝ. ලංක සහෝදරයෝ. මිත්‍රයව. මෙයා මම මිත්‍රෙක් කරගන්නවත් සහෝදරයෙක් කරගන්නවත් ඉතින් මම එදාට තීරණ කරන්නා. සීසන් 2 වල මේවා සිම්පල් ප්‍රශ්න. නෑ? අම්මෝ අපිට දැන් මේ වටිෆ් එකක් තියෙනවා. තියෙනවා. ඕගොල්ලන්ට ලෑස්තිලා ඉන්න. ඒ දවස් ටිකට මොකොත් පාඩු වෙන්නේ නැහැ. අපි එන්නේ නැති දවස් ටිකේ කන්ටෙන්ට් වගේක් අපි මේ ටිකේ මහන්සියලා හදලා තියෙනවා. ඉතින් ඒ ටික බලලා තමා අග්‍රගන්නේ නළු නිලියන් රසක් සහභාගී වෙන එකක් තියෙනවා. සිනමා කෘතියක් කෙලි දැක්වෙනම ඊළඟ සරසවි සම්මානයේ කෙලිම දමල ගහනවා. මේක ඇරේ අඩේට තියන්නේ. ඉදර අඩේට තියන්න එකක් හම් වෙනවා. ඉතින් ටෙලිගම් රයිගම් සම්මාන දේවල් ඔක්කොම වායි. ඔයගොල්ලෝ බැලුවත් විතර ඊගාව එක හදන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ බලන්න. අතේ තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා එක හදලා දෙන්න. මේ පොඩි ගාන. පොඩි ගානක් ඊවල ගන්න. එහෙනම් ජය වේවා. ජය වේවා. සුබ දවසක්. දවසක්. විසියෙක් වෙනද ඡන්ද පොලටකි. හවස 7:00 ඉඳලා SL Blog election live එක බලන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්න.